හොඳයි එසේ නම් නැවතත් සියලු දෙනාට උතුම තුන්රුවනේ ආශිරවාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එසේ ප්‍රාර්ථනා කරමින් සඳුදා නැතෆෙම් ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවෙන් අනතුරුව පවත්වන ධරුම සාකච්ඡා ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. දෙදහස් විසි හතරවර්ශයේ නැවුම් වෙනස අලුත් වෙනස්ස තමයි අපි මේ ආකාරයෙන් අත්වඳමින් ඒ තුළද ජීවිතයට ධර්මයේ තිබෙන ආරක්ෂාව, රැකවරණය පිහිට පිළිසරණ මේ ආකාරයෙන් අපි ලඟා කරගන්නට බලාපොරොත්තු වන්නේ. අදර් මේ උතුම් වූ දර්ම සාකච්ඡාව සඳහා වැඩමවන්නට යෙදනු. හොරන දික්ෂේන පුර සීලසවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක දුරන්දර අතිපූජනය ගලිගමුයේ ඥානදීපේ හාමුදුරන් වහන්සේ නෙතෙෆෙම්, ධර්ම දක්ෂිනා ධර්ුම සාකච්ඡාව සඳහාත් තාමත්ම ගෞරවෙන්. අපි නමස්කාරපූර්ක පිළිගන්නවා අවසරයි අපේ හාමුදුරුවන්නේ. ඔහ දර්ශන ධර්මදේශන අශ්‍රවනය කරපු හැම දෙනාටමත් නැත් ඔස්සේ මේ උතුම් ධර්ම සාකච්ඡාවට එකතුව ඔබ හැම දෙෙනනාටමත්. මේ උතුම් ධර්ම සාකච්ඡාවත් නිවන් දුරටුවක් බවටම පත්වීවාක අපි මුලින්ම් ආශිදවාද කරන. එයාශිර්වාදය ආකාරයෙන්ම අපි හනුමෝදන්වෙන ගමන්. අපේ හාමුදුරන්නේ ධර්ම දේශනාවතුල බොහන්සේ මේ දේශය. යෝනිෝ මනිසිකාරය අයෝොනිසෝ මනිසිකාරය හටගැනීම සහ ඒ තුළ ක්‍රියාත්මකවීම සහ ඒ ඇතිවන ආකාරයත් මැනවින් පැහැදිලි කර දෙන්නට යදුනා. යෝනිසෝ මනිසිකාරය කොයියාාකාරයෙන්ද ක්‍රියාත්මක වන්නේ කොයාකාරයෙන්ද ඇතිවන්නේ අයෝනිසෝ මනිසිකාරයට කොයියාකාරෙන්ද මිනිස් සිතක්හ පෙළඹෙන්න්නේ ඒවෙනුවෙන් කුමක්ද සිදුුවන්නේ අපි සිතාමතා සිදුකරන කටයුතු සහ, සමහරවයට නොසිතා සිදුකරන කටයුතු තුළත් අයුනිසෝමසිකාර ඇතිවෙන්නට පුළුවන් වගේ ධර්මදේශනාව තුළ බහන්සේ දේශනා කරන්නට යෙදුනා. එනිසාවෙන් අපි ආරම්භයක් හැටිය අපේ හාමුදුරුවේ මට හිතුුණ මෙන්න මෙහෙම සාකච්ඡා ආරම්භකරොත් හොඳයි කියලා. අපි දැන්නව දැඟ පුංචි සිතුවිල්ලක් තමයි, අයපත් සිතුවිල්ලක් සිතතුළ ඇතිවෙලා ඇතිවෙලා ඒ ක්‍රම ක්‍රමීෙන් වර්ධනයවීමත් සමගින්ම තමයි, බොහෝවිට වෛරී චේතනාවක් දේශසාගත චේතනාවක් ඇතිවන්නේ. මගේ ප්‍රශ්නය වන්නේ අපි හාමුදුරුවනේ. පුංචි අයහපත් සිතවිල්ලක් සිත තුළ වර්ධනයවීම පමණක්ද සංසාරික වශයෙන් අපිව කේන්තියට අරං යන නැතම් දේශ සහගත බවට පත් කරන මේ වෛරී සහගත බවට පත් කරන හේතුවක් බවට පත්වන්නේ නැටනම් වෙනත් යම් හේතුවක් බලපාන පුළුවන්කමක් තිබෙනවාද. හැම දෙනාටම තෙරුවන් සරණයි. ඇතෙම දර්ශන අපි ධර්ම සාකච්ඡාව තුළත් ධර්ම දේශනාව තුළත් කතාකරා මේ දවේශේෂභාවය ඇත්තටම අපිට පේනවා පටික නිමිත්හයි අයෝනිසෝ මනසිකාරයයි. මෙන්න මේ කාරණා තමයි මේ නූපන් දවේශය උපදින්නත් උපන් දවේශය බලවත් වෙන්නත් හේතුවෙන ප්‍රධානමදේ. පටික නිමිත්ත පටික නිමිත්ත කියන්න මේ දවේශය ඇතිවන්න හේතුවෙන් මොකක් හෝ කාරණයක්. අපිගම කවරු හරි ගැන ඇතිවෙන වැරදි අවබෝධයක් කේලමක් එ ඒ පුද්ගලයාගේ හැසිරීමක් අපිට තියෙන නුරුස්සණගතයක් අකමැතිගතියක් දැ සාමාන්‍යෙන් හිතන්න දර්ශන. කෙනෙක්ව නිකං ඒ කෙනාව නුරස්සන සභහ දැන් අපි හිතේ මවාගන්නවන මට මියාවල්ලන්නේ. මටමයාගේ හැසිරීම එච්චර මං හැමතින. එහෙම වනාට පස්ස ඒ කෙනා හිනා වුණනත් වැරදිනෙ සමහරලාට ඇවිදින තාලෙත් වැරදිට පේෙන්. අඳන ඇඳමත් වැරදිට පේන්නේ. ඒයා හිනාවනත් වැරදි. ඒකෙන කතාකරත් සමල්ලාටඒක වැරදියටට තයිගන්න ඕුන් එනවා නිකං අපිත් එෙක්ත නිකං ඔය හිතේ එකක් තියාගෙන කියන්නේ එතකට ඒ විදි අර් කොච්චර හොඳින් කතාකරත්? ඒ ගන්නෙත් වැරදි විදිහට සමහරලාට හිනාවනත් හිතනව මේනිකා මට උපහ සිට හිනාවනේ අන ඔවු ගැ අපිදන්න ඇද අන්නෙහෙම හිතලා අ ඒ කෙනාගේ සිනහා හැම දෙයක්ම වැරදිෙන තමයි හිතන්නේ. එතකොට ඒ පටික නිමිත්ත තුළ අයෝනිසෝ මනසිකාරය යෙදෙන්න්නේ ද. අයෝනිසෝ මනසිකාරය මේ කෙලෙස් ඇතිවන විදිහට බලවත් වෙන විදිහට. ඒ උපන්නාවූ දවේශය වර්තනය වෙන විදිහට නූපන් දවේශයේ උපදින විදිහට කල්පනා කකරට සවභාව. එ බහෝ වෙලවට මේ ස්භාවය නිසා තැ බලන්න සහරවෙලාට පුංචි දෙයක් අප බුදුහාන්දුරය කාල සිදුවීමක් ගම උබහල ඇති ගෝෂිතාරාමේ ඇතිවෙච්ච ආරවුල. ධර්ම දර විනේ දර භික්ෂූන් වහන්සේ අතර මේ ප්‍රශ්නයාවේ. එදකුණේ සාමාන්‍ය නිගම් පවුකංකරගෙන දුරාචාරෙන් දුසීලව ඉන්න නිග වැරදිකර කර ඉන්න පිරිසක් අතරනුත් නෙමේ. ධර්මදර විනේ දර්හුතට ධර්මය ප්‍රගුණකරගෙන ඉන්න ධර්ම දර භික්ෂූන් වහන්සේලා සහ. වින සිික්ෂහපත ගැන ගොඩාක් සිහියෙන් විනේ පැත්ත තිම් ආරක්ෂා කරමින්ගන්න භික්‍ෂූන් වහන්සේ අතර ගෝෂිතාරාමේ මේ කණ්ඩායන් දෙක භික්‍ෂූන් වහන්සේලා ඉන්නකොට ඒ අතර විනේ දරස්වාමීන් වහන්සේ නමක් වැසිකිලියකට ගියපු ේලාවක ඒ කලි වතුර හිංග වෙලාවක් තින් ඒ වැසිගිලියට යන්න භාවිතාකරපු භාජනය වතුර ටිගක් කිතරයුුණා උන්වහන්සගේ කාරරියවසන් වෙනකට හැබැයි උන්වහස කල්පනා කරා දැ සාමාන්‍යය විනේ සඳහන් වෙනවා වැසිකිලියට ගේියයාට පස්සේ වතුර භාජනය මුණින් නවල එන්න කියල්. නමුත් උන්හස කල්පනාක වතුර හිඟයිනේ ඒ නිසා ඊළංඟට එන කෙනට වතුර ටි පවිච්චි කරන්න පුළුවන් අපරාධනිි කියලා ඒ භාජනය වතුර ටික තියලා. ඊළඟට ගියා ධර්ම දර හාමුදුරු කෙනෙ. ඒ අනකොට වැසිකිිලියයට යනකොට දැක්කා භාජනය වතුරටිකත් තින කෞදාව කියල බැලෝ බලනකොට විනේ දරකෙනෙ. අන්න දැන් දෙ හිතේ ගැටුමක් ආවට පසේ ප්‍රශ්නයයක් හදාගන්න හේතු වෙනදේ. එතකොට මෙතනත් එක අන්න ගැටෙන්න පටන් ගත්ත දැන් ඉස්සරලා ව දැන් ඔන්න සංවාධකට ගියා ඔන්න කතා කරන්න නම් මහලොකු විනේ ගැන ආම්පේනවද වැසිගිලි ාජනී වතුර ික්තිය ලැවිල එක ඇවතක්නේ අන්න දැන් ඒ විදිහට මේ පුංචි ඇවැත්දැම් මහා ලොකු දේවල් හැටියට ඔලුපල අරගෙන දැන් ඔන්න වචනෙන් වහද විවාද ඇතිවුණ. මේ ප්‍රශ්නය අන්තිමට රණ්ඩු සරුවල්ලෝලට ගිහිල්ලා දර්ශන කියන්නේ සඳහන් වෙනවා. වසාහන මේ හාමුදුරු කණඩයන් දෙහෙකට බෙදිලා ගහ ගත්තා. එතකොට ගහගන්නතිය නාවිදයිතෙන් පාත්තර ඕන තියනෙ පාත්තරවලින්ි න ගහගත්ත කියෙන. දැම්ම ආරවුල යනකොට මේකට එකතු වෙනවන්නේ තමන්ගේ දායකය මිනිස්සුත්තින්වන අපි මේ හාමුදුරුවන්ගේ පැත්තේ. අපි මෙන්න මේ හාමුදුරුවන්ගේ පැත්තේ අපේ හාමුදුරුව තමයි හරි. එතකොට අන්නේ වගේ දැන් දායකයොත්ඒක හාමුදුරරුන්ගේ පැති අරගෙන් දායහිකයෝ දාහයකෝ රන්්ඩුවෙනවා කියන. මේ ප්‍රශ්නයේ පෙනෙන නොපෙනෙන හැම පැත්තකටම ගියා කියන්නේ. ඒ ඒ අයට හිතයිශී අමනුස්්‍ය අමනුස්්‍යී අතර ගැටුම් ආරවුල් ඇතිවුණනා කියෙන. ඒ අයට හිතයිශී දේවතාවරු අතර යිෂ් දේවතාවරුුව අත ආරක්ෂක දේවතාවරු අතර ගැටුම් ඇතිවුනාක් නර හිතයිශී හිතයිශි පිරිස මේ ගැටුම ඇතිවෙන. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේත් වැඩිය. මේ ආරවුල සංසින වන වැඩිය. දැන් ඔන්න බලන්න ප්‍රශ්නය අපිට මේ හොදර තේරුම්ගන්න කොළවා. මේ දේශය බලවත් වනාට පස්සේ. කෙනෙක් අයෝනිසෝ මනසිකාරය තුළ වැරදි විදිහට ප්‍රබලවම හිතන කෙනෙකුට ඒ මොහොතේ අවවාද කරන්න යෑමත් සමහර වෙලාවට අවවාධ ගන්නෙත් අනි පැත්තට. දැම්මේ බුදුරජාණන් වහන්සේ මේ කාගෙ ධර්මදර විනේ දරවේවා මේ පැවිදිවෙච්ච මේ සියලු දෙනාගෙම ශාස්ෘුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා සංගයා සමගි කරන්න උත්සාහ ගත්තා. ඒ සමග කරන්න උත්සසා නිදී. දැ මේයි කැමතිීම නැම්ම ඔන්න කරුණු කවත් දැන් තමන්ගේ පැත්තට සාධහරණ හේතු ඉදිරිපත් කර කර ගැටුමම තමයි යන්න ඒ වෙලාවෙක භික්‍ෂුවක් කියනවා සාමීනයේ භාකතුන් වහන්ස මේ ගැටුම නිසා අපි මිනිස් අතර ප්‍රසිද්ධ වනාා කියීම. ඒ නිසා අපි මේක තවටිකක් අරගෙනයන්න්නම් ඔබහන්සගේාඩිය උබහන්සේ පැත්තකටේ ලයින්න කියව. දැන් ඔන්න බලන්නඒගන්සැන් සමහරු ඉන්වන්නේ ගැටුමේ ප්‍රද් වෙන්න බල. මොකක් හරි කුුණු ොඩක් ආවහම කුණකොට මැදට පැනලා ඒකෙන් ප්‍රසිද්ධ වන්නට පුලුවන් කියල හිතනා ඇත්තින්නව. එතකොට ඒ වගේ ගැටුම තුළ අපි ප්‍රසිද්ධ වනාකිීව. අන්න එනිසා ඔබහන්සේ මේ කාර අපි අරගෙනයන්න ඔබහන්සේගේ දෙකැනැ බුදුහාන්දුරන්ගේ අවාද දැන් අපිට ඒ වැක්නේ අපි මේ අරගෙනයන්න ඔබහන්සේ පත්ත කලා ඉන්නකව. ඒවෙලේ බුදුරජාණන් වහන්සේ සංගේ ආතහැරලා උණහන්සේ පාරිලේය වනයට වැඩිය. වස්මාස තුනම බුදුරජාණන් වහන්සේ කිසිීම කෙනෙක් මනුස්සේකත් කිසිම කෙනෙක් නැතුව. පාරිලේයේ ඇතෙක්ු වඳුරෙක් ඔබහ ඇති මිස් සත්තු තමයි උන්වහන්සේටඒ වස්කාලි තු ඇපු පස්ථාන කටයුතු කරේ. සංගයාගෙන් සියලු දෙනාගෙන් වෙෙන් වෙලා බුදුරජාණන් වහන්සේ පාරිලය මහවනේ වැඩහිටිය. දැන් මෙහෙම වෙනකොට අන්නර දායකවු මිනිස්සුත් අවසානේ දැමික ඉවරක් නෑන් දැන් ගැටෙනවා ගැටෙනවා. අඩුව දුරදගකයන්ද මේක විසඳන්න විදිහකුත් නෑ. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා විසඳන්න හදපුේලාවෙත් එකඟ උන්නේ අවසානි තතාගතයන් වහන්සේ මේ සියලු දෙන අත හැල මහනාන්තරයට වැඩිය. දැන් දායකයන්ට කේන්තිකයා. බුදුහාම් දුුවන්වත් මේ පිරිස යවාගත්තනන්නේ අපි දානි දෙන්න කියලා. අපි දෙන්නිමනෑ දාන පිඩ පාතය අවදධානය දෙන්න. මේක නවත්තනකම් අපි සව පසෙන් උපකාරන්නන්නේ කිය මිනිස්ස එක ැත්වවා. අන්න දැන් පාරවදිීන කොට දානි ටිකනෑ, ගිලම් පස ටිකනය උදව්පකාරණය සිව් පසේට ඒ ප්‍රශ්නයනකොට අන්න දෙගොල්ලොම අවසානි සමගවුණ සමග වෙලා අනද හාදුරන්ටත් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන් මුණ ගැහෙන්න්න ඒවස්කාලේ අවසහන් වෙලා ිහිල්ල සමමාවරගෙන. එතකොට මේ ගැටුම විසඳන්න මේ විදිහයට. එතකොට අපිට පෙනොමී තතාගත බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලි. නිවන් දකින්න හිතාගෙන පැවිදි වෙලා දැන් උන්වහන්සේලා සිල් ගුණදහම් රැකගෙන. මේ ධර්ම දර වෙනය දර හැටියට මේ ධර්ම මාර්ග ඉහලින් වඩාගෙන ගිය අය. නමුත් බලන්න කොයි හරි තැනකින්. මේ දවේශයේ කියනදේ මතු වෙලා එව බලවත් වෙලායෙන් ආකාරි. සමහර වෙලාවට මේ ඒවාර වංචනික ධරම හැටියට මතුන දැ සමහර ද්ේශ චරිත දැන් කතාරනකොට අපිට නිකං. ඒව සාාසනයේ නාමෙන් මතුවෙනවා දවේශ චරිත විශාසනය බේරගන්නෝඕනෑ. කො මම මගේ ජීවිතේ පූජකරලහරිම ශසනය වෙනුවෙන් කියල දැන් දවේශෙන් වෛරෙන් කේන්තියෙන් ගැටිගැට යනවා හැයි සාසනය වෙනුවෙන් කියලා. එකට ඒසුරු එක්ක සමහරලාවට එනවා දවේශයම තමයි. රට වෙනුවෙන් මේ රට බේරගන්න නැත්නමේ රටක් නැතිවෙන අනාගතේ රටක් නැතිවෙන. ඒනිසා මම් මගේ ජීවිතයේ මේකට පූජකරල් හරි. මේ හට වෙනුවෙන් මේ ජීවිතය කැප කරනවා කියෙන දැම් මේේ දවේශයෙන් වෛරෙන් කේන්තිීන් කතා කරන්නේ කටයිතු කරන්නන්නේ ඔක්කොම දවේෂෙන්. හැයිදන් හට ස්සහටදාගෙන එන්නේ. එතකොට සමහලාට තමන්ගේ වර්ගයා වෙනුවෙන් වෙන්න පුළුවන්. තමන්ගේ ජාතියක් වෙනුවෙන් වෙන්න පුුවන්. පක්ෂපාටක් වෙන්න පුළුවන්. මොනවා හරි හේතුවක් හදාගෙන. ඒ හේතුව සාධහරණී කරන සහල සත්තු වෙනුවෙන් වෙන්න පුළුවන්. මේ සත්තු වෙනුවෙන්ද අලි ඇතුම් වෙනුවෙන් නිකං කතාරනයින්නේ. කට පෙහරකාලෙනකොට හෙමත් වන්න. එකඒක විදිහට මත්වේ වා ඇතකට ඒ හැම දෙයක් තුළම හොඳට බලන්න සමහරලාට මොකක් හෝ හේතුවක් අරගෙන දවේෂය වෛරය කේන්තිය මේක අ අයෝනිසෝ මනසිකාර යෙදෙන්නේ දෙන්න සාධාරණ විදිහට කරුණු ගලපනවා. එතකොට බැලූ බැල්මට පේනවා මේකනිගං ඇත්තනඉන්නන්සාධහරණයි අහගෙන ඉන්න සමහරලාවට හොඳ ධරමයක් තුළ යෝනිසෝ මනසිකාරය යෙදෙන් ඇැව ඉන්න කෙනෙකුට ඇත්තනේ නම් මේ කියනදේ. ඒත් හරිනමේ කියනද සාධහරණ ඉනවගේ පේනවා. ඒ සාධහරණ කරුණු එකතු කර කර තමන්ගේ අයෝනිසෝ මනසිකාරය තුළ දවේශය සාධහරණික ඒ දේශය භානකකම මේ දවේශය ඉට පස්සෙ වෛරයක් බද්ධ වෛරයක් සංසාරගත වෛරයක් හැටියට හැදෙනවා. දර්ශනෝ බහල ඇති සේරිවානිජ කතාාව අපි කවරුත් අහලති න අපි බෝෂතාණන් වහන්සේ අර සේරිවාණිජ ජාතකයේ සඳහන් වෙන අර කදා බලලු වෙළෙන්දාය කතාව ඒදත්යිර බැඳ කියන්නේ ඔත්න දිනි. එතකොට දැම් බලන්න එදා අපේ බෝසතානන් වහන්සේ සාධහරණ වෙළදාමක්කරේ. ඒ සාධහන්න වෙළදාමක් ඇත්තම කිව්වා මේක මහා වටිනා රන් තැලියා. මගේලඟ ඔකට ගෙවන්න සල්ලි නෑකිවවා. නමුත් තමන් වෙළදාංකරපු සල්ලිටික ඊළඟට තමල්ලඟ තිබ බලල්ලත් දෙකක් කිල්වෙ වවලු ඔක්කොමත්දීලා ඇත්ත කියලා සාධහරණ වෙළදාමක් කරලා රන්තැලි අරගෙන කියියා. හැබැයිර් කපටි වෙලෙන්දා? අපපටිකමෙන් කිසිවක් නොදී රන්තඇැලි අරගෙනයන්න උත්සාහකරපු කපටි වෙලෙන්දා. අවසාන අප බෝසතාන් වහන්සේ සාධහාරණ වෙළඳදාමක් කරපුන්හන්සේ ගැන වෛර බැඳල පස්සෙෙන් ආ වයිනකොට උන්වහන්සේ ගෙන් එතර වෙලා වඩිනවා ගඟෙන් එතරට. ගං යුරයි නම් කෑ ගහල සාපකරමන් සංසාරය උඹෙහි පස්සෙන් එෙනවා කියලා. ඒ ඇතිවෙච්ච වෛර සිත දවේශහිත සසර කොච්චර පස්සෙන් ආවද වෛරක්කාරෙක් හැටියට. දැම් බලන්න නිවන් දකින ආත්මිතති. ඒ සංසාර වෛර කියනේවා සසර මුණ ගැහුණුත් සමහර වෙලාවට ඒ සංසාර හතුර මුණගැහෙන්නේ සරපෙක් විදිහට වෙන්න පුළුවන්. යා මනුස්සෙක් හැබැයි වෛර බැඳගෙන ඉන්නගෙන සාරපයක්. පන්න පන්න හරි දර්ශ කරනවා. සමහර වෙලාවට එයා ඇතෙක් වෙන්න පුළුවවා. අනික් කියෙන ඇත්ගෞව්ව එෙක් වෙන්න පුළුවන්. සමහරවෙලාවට බලඩ කොච්චර ආදරෙන් හදා වඩාගන්න. අර ඒ ඇතාම ඇත්ගෞ්ව පොලේ ගහල පාගන අවස්ථාවත් තියෙනවා. තමන් ආදරින් හදන කන්න දීලා හදන සතාහම මැරෙනකන් තමන්ට හපාකන අවස්ථාතියෙන. සමහර වෙලාවට මේ සංසාර හතුරු දෙෙන් අපිට ජාතක පොත්තහන් සිදිහා ගත්තහම. ඒ මොුණගැහිච්ච දේවදත්ත හාමුදුරුවේවා සංසාර ඒ වෛරත් එෙක්ක ඒ මොුණගැහිච්ච චරිත, ඒ මොුණගැහිච්ච මුණගහිච්ච හැම ආත්මිෙකම ඒ පලිගන්න ඔයි සසර වෛරය මතු වෙලාන. සමහර විලාවට අම්ම තාත්ත හැටියට ඉන්න සංසාහර හතුරෙක්වෙන්න පුළුව. ඔබ දැකල ඇති දරුවන්ට දස වද දෙනවන දරුවන් සමහර ළමයි පුච්චන දෙමවපියෝ ඉන්නවා ගහනවා සමහර දරුව ඉපදිච්ච ගමන් දරුවන්ගේ බෙලමිරිකන ඉන්නවා. එතකොට දරුවන්ට අර හිතාගන්න බැරිවිදිහ වදහිංසා කරලා දරුවන්ට සාපකර කර ඉන්න දෙමවපියෝ නැද්ද ඉන්නවා. ඊළන්ට ඒක මනි පැත්ත හිතන දැ අජසත්ත කුමාරයවාගේයි. තමන්ගේ පියාට වදදීල වදදීලා මරපු එතකොට දරුවයනවා සංසාර හතුරු හැටියට ඒ දෙමව්පිය කොච්ච රාදරයෙන් දරුවන්ට සැලකුවත් ඒ දෙමව්පියන්ට දස වදදීලා හිරිහැර කරලා දෙමව්පියන්ග මරණ දරුවු නැද්ද. එතකොට ඒ සමහට පෙම්වන්තය හැටියටේ නු. දැ මේක ස්භාාව දර්ශන සංසාර හතුරෙක් කර්ම විපාකයක් මත සසර හතුර එනකට ඔයන්න්න බැබ දහාහන්දු ලසන ගාථාවකින් පෙන්නනවා අසාවතන් සාතරූපේන, පියරූපේන අපපියා, දුක්කන් සුකස්සරූපේන පමත්ත මතිවත්තතියකෙනු. අසාර දේවල් සරු විදිහට තමයි වෙස්වලාගෙන් අපි කරයින්න. දුක්කන් සුකස්සරූපේන දුක සැපක් විදිහට වෙස්වලාගෙන් අපිළඟට එනු. ඊළඟට අප්‍රිය දේවල් ප්‍රිය සුරූපෙන් වෙස්වලගෙන නවා. බල සහරලාට දැඟට මේ මේ කතාකයෙනකට හොදර තේරයි. සංහාර අර වෛර බැඳපුද්වේශයෙන් වෛරයෙන් සසර හතුරු මොුණ ගැෙන හැටි. දැ සමහර මේ ලෝකෙ දැි ලංකාව ගැන ත්හම කෝටි දෙෙහිකට හා මිනිසු ජීවත්වයෙනවා. එතකට ඔයා අතර පාර්යානයනකොට ඉස්පෝලි වේවා බස්හික වේවා ගමකවේවා ජීවත් එෙනකොට දස දහස් ගන මිනිස්සු ඇස ගැටෙනවා මුණ ගැහෙනවා හිනා වෙනවා කතා කරනවා. ඔයා අතර සමහර වෙලාවට කෙනෙක් ගැන අනි තැමෝටම වැඩිය විශේසයක් දැනේනෝ. ඒ විශේෂයක් එක්ක ඒ කෙනට හිත ඇදිලඇ. සමහරලාට ඒකෙනා ලංකර ගන්න නොයෙක් උපක්‍රම යොදනවා. අවුරුදු ගණ සමහර වෙලාවට පස්සෙන් ගිහිල්ලා ආදරී කරන්න පටන් ගන්න. ඒ ආදරී ඇතිවෙනකොට අ කවුරු විරුද්ධ වනත් නෑමට යාමයි ඕන මං කොහොමහරි එයාම ලබාගන්නවා කියලා ඒ වෙනුවෙන් කටයුතු කර. ඒ පිහිත එහෙම ඉඳලා විවාාවෙලා හරි කැමැත්තිේ තමන්ඟ නිසිවායසේනකොට කවුරු කැමැතිවුනත් අක මැතිවුණා නීතියෙන් ඒය විවාහ වෙලා හරි. එහෙම කාලයක් ඉඳලා ආදර ඉන්නවා අර ආදරී කරන කාලයේ විවාහ වෙන කාලේ ආදරින් ඉන්න කාලෙ හැබැයි අර සංසාරෝ වෛර සමහරලාවට මතුවෙලා එනකොට අර මනුස්්‍යයාගෙන්ම ගුටිකාල මැරෙන. ඒ වදදීලා මරණ මිනිස්සු නැද. සමහරලාට එඒයගේ කතාහපම අවුරුදු දහයක් ආදරය කළ බැන්දකෙන්. එදකොට විවාහවෙලා දරුව දෙන්නේෙක් තුන් දෙනෙක් සමහරලාට කාලයක් ආදරෙන් ඉඳලා. හැබැයි ඒ ආදරය කරන කාලෙ කවදාව හිතෙන් හීනෙකින් අත් හිතෙන මේ මාව මරණ මගේ මාරයමේ. කවදහරි මේ මනුස්ය මාව මරයි මට වදදීල අනාගතයේ මාව මරණ කෙනා කියලා ඒක හිතෙන්නේ අර කර්ම විපාකට අකුසලේට අර සංසාර වෛරයට එතන ඇදිලාෑවා? ඒ නිසා මෙන්න මේ වගේ මේ දවේශයේ තියන භයානකකම තමයි. ඒ දවේශය වෛරයක් බද්ධ වෛරයක් සංසාරගත වෛරයක් හැටියට සසරට එකතු වෙන්න පුළුවන්. අන්නේ නිසා අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න්න එපා යෝනිසෝ මනසිකාරයයේ මංහිතාන් ධර්මදේශනාවත් හොඳද ස්ශ්‍රණය කරනම් ඔබට හොඳින්ම තේරෙන්න්න ඕනෑ. අයෝනිස්සෝ මනසිකාරය කියන්නේ නූපන් දවේශය උපදින විදිහටත් උපන් දවේශය බලවත් එෙන විදිහටත් කල්පන කිරීම. තවත් තේෙන ාාවෙන් කිවොත් යම් දවේශයක් කෙනෙක් ගැනහරි පුද්ගලය ගැන හරියා අරමුණක්තු ඇති වුණට පස්සේ. ඒකට පෝර දදා අර දවේශිවර්ධනය වෙන විදිහට අපි කල්පනා කරන වැරදික්‍රමේ. ඒම. හඳයි අප හමුදුරණෙ දැන්නව බහන්සේ පැහැලිරගන යන ආකාරයට දවේශය නැති කරන්නට අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගමුණවද. අන්නේ ක්‍රියාමාර්ගමොනවද කියලත් අපි පැහදිි කිරීමක් සිද්කරමු. මග ෙන්න මේ දිහ නවත්න්න පලන කෙකට හිතෙබල හොමදක පට නවත්තන්නේ බුදු හාමුදුර පෙන්න්නනවා මේකට ලස්සන දශනාවකොත් තින දර්ශන මේ මජජිම නික්කායි තියෙනවා විතක්ක සන්ටාන සූට්‍රේකේල. හිතට එන අකුසල සහගත විතර්කයක් යටපත් කරලා කුසලේක හිත පවත්තන ක්‍රම. එතවට මේ ප්‍රායෝගිකව ගත්ත හම මේක තින යම් කිසි පුද්ගලේ ගැනේ මන් ගැනර්ක දේශ හිතක් ඇති තරහක් ඇතිව. එතකට පලවැනිටම කරන්න ඕනේ. අපි ඒක අමතක කරලා වෙන කුසල අරමුණක යෙදන්න කියන. ඒක ඔස්සේ හිතන්නේ යන්න සමහරුවන් එතන මත යයාකර ගත්තදයාගෙන මම්මොකට මේ කවරු නිසා මගේ හිතවල් කරගන්න. අන්නේම හිතනවන්නේ. එතකොට ඒක හරි හරලයි. හරිම ලේසි කවුරු හරි කියනව කාගෙ හරි වැරැද්දා. සමරුව ඒක අහන්නවත් කැමතිනෙ ද වර්මානය අපිම දෝයි දේශපාන ප්‍රශ්නනාරී, කුුණු ගොඩවල් රටේ තියන දේල් කවරුහරි කෙනරකට කියෙන අනෝ කතා කරන්නේි පමන්න හරි අකමැති. අකුසල් වැඩෙන දවේශය ඇතිවෙන ඒයාගේ මෙයාගේ අඩු පාඩු මායික්ක නම් කතා කරන්න එපා මායික කතා කරන ධර්මියක් හිතරක් කතා කරන්නෙළ එහෙම කියනයි ඕන තරක් ඉන්නවා. එතකොට යායකට ඇහුන් කන් දෙන්නවත් කැමතින. එතකොට අන්නේ මට්ටමින් තමාන්ට අකුසල සහගත දෙයක් දවේශය ඇතිවෙන දෙයක් නම් තමන්ට අහන්න ලැබෙන්නේ කතාකරන්න ලැබෙන්නේ යම් පුද්ගලයක්න් ඇසුරුකිරීම නිහරි තමන්ට එන්නේ ඒක මගහරින එක එතනී අතහැරලා ෙන කුසල් අරමුණකට හිත යොමු කරන්න. ඒ වෙලාවට බණක්හන්න. ඒ එක්කො කියන්න ඇහුන් නෑවගේ හරි ඉන්න කවුරුහරිියක ද කියන ඕන. එක්ක වෙන කුස අරමුණකට හිතගන්න. ඒ පලවෙෙන එක. ඊළඟට දර්ශන දැන් එහෙම අපි වෙන අරමුණකට හිතගන්න උත්සාහ කරත්. ඒ අරමුණ මැඩගෙන දවේශය බලවත් වෙන වනක්. දැන් අපි හිතම අපිට තරහ කරි කවරු හරිකරපු වැැද්දම් මතක්කෙනකට අපිේ කමත කරන්න අපි බණක් අහන. එක පොතක් කියියෝනො එකක මොනොහරි ගං ගෙදර ොරේ වැඩක් කියමෙක් මිදුල අතුගානවා ගේ සුද්ධ කරන්න ගන්නවා. අපි මොන අහරිකෝ වෙන වැඩකේ දෙනවා. අරු අමතක් කරන්න. එහෙම කරනකොට ඒ අතනනුත් ඒක මතක්කෙනවා. එහම්වෙන්න පුළුවන් සමාලාන මිදුල අතුගානකොට අරනිග මිදුලෙෙන් මැවිල පේනව තරහකාරය. මට මූ මෙහිම කරාණි කියලා පේනවා ටව එක දැම්මත් රෝපවාහිනය ඇතුළින් යන්න වෙන දෙයක්. හැබයියට තරහ අර සිදුවීම තමයි ඔළුවටෙන්නේ. පොතක් කියවන්න ගත්තා බැලූ බැලූවතර සිදුවීමම හිතට වද දිදී මතක්කයෙනු. අන්න ඒ වගේ වෙලාවකර ආදීනව සිහිකරන්න. ආදීනව සිහිකරන්න මේ වෙලාවේ බැරිවෙලාවත් මං මැරුණුොත් කොහෙේ අයිද. මං කාටහරි දවේශයෙන් වෛරයෙන් තරහෙන් අනුන් ගැන කාගෙහරි ප්‍රශ්නයක් ගැන මේ මගේ හිතම නේද මේකෙන් පීඩාවට පත්වේන්න මේ වගේ වෙලාව මම් මැරුණුත් මං කොහෙේ අයිද කියලා. තමන්ට මේ දවේශය නිසා ඇතිවෙන ආදීනවේ සිහි කරලා තමන් ආදීනෝමනිිහික ලේකෙන් හිත ගලෝගන්න උත්ස්හගන් ඒක උපක්‍රමයක්. එහෙමත් බැරි නන් දර්ශන කුද හාදුරු පෙන්වා මෛත්‍රී වඩන් හැබැයි මෙන්න මේක මතකති අකද මෛත්‍රී වඩන්න කියන කොටම කෙනෙකුට හිතෙයි. තරාකාරයෙකුට මෛත්‍රී වඩනිගෙන ලේසිනේ. දැන් අපේ හිතට එච්චර වද දෙෙනවනා. ආදීනව සී කල්ල ඇති යටපත් කරන්න අමාරුුණක් අපි කොහොමද ඒ අකමැති පුද්ගල අපිත් එක් ගැටිච්ච පුදගලයා දවේශහගත කෙන හෝ සිදුවීම මුල් කරගෙන යයා සූපත්තේවාගේ හිතන්නේ කොහොම දෙෙ ඇත්ට මේ කකාමාරුයි. බුදු හාමුදුරම මෙතන මෛත්‍රී වඩන්න කීවේ තමන්ට දැන් බලන්න. පලවෙනියට අමානුමදේ කෙනෙක් ගැන දවේශයක් ඇති වුණට පස්සේ පීඩා වැඩිපුරම දැනන්න කාටද තමන්ට දර්ශනාහල ඇති මෛත්‍රී භාවනා වඩනකොට පලවිනියට මෛත්‍රී වඩන්න තමන්ටන මම නිදුක්වෙන්වා. මම නිරෝගිවෙෙන්වා මම සුවපත්වෙෙන්වා. වෛර නැත්තෙක්වෙෙන්ම්වා තරහ නැත්තෙක්වෙන්ම්වා ඉරිසියා නැත්තිෙක්මි තමන්ට මෛත්‍රී වඩන්. ඒනිසා තමන් අරමුණු කරගෙන තමන්ට මෛත්‍රී වඩන්න කියනවා. අර දවේශයආාවට පස්ේ දැන් තමන්දිහා බලනකොට තමන්ගේ හිත විඳන පීඩාව පේනවාන නින් දෙ යන්නේ නෑ. කන කෑමේක සමල්ලාට ඇඟට පිරිියක් නෑ. නිකං මූුණත් මැලවෙලා දවේශයෙන් තරහි අනිත් අයි රුස්සන්නෙත්නෑ කරන වැඩක්හරීට කරගන්නත් බෑ ඔළුවටඒක වද දෙනවා. අන්න එතකොට මට මේ මොකද වුණේ. මේ දවේෂය නිසා ඇත්තටම මම නේද පීඩාවට පත්වෙලා තියෙන්. ඒ නිසා මම නිදුක්වෙන්වා. මම නිරෝගිවෙන්වා. මම සුවපත්තෙෙන්වා. මෙහැමදේටම කලින් තමන් තමන් නිරෝගි වෙලා ඉන්නෙපැ. එතකොට අන්නේ විදිහෙට තමන්ගේ හිතේ මතුවෙන දවේශ හිත. මෛටත්‍රිය මැඩලන්න කියනවා අන්න ඒක ඊළඟ උපක්‍රමි එහෙමත් බැරිම නම්බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දිව උඩුත් අල්ලට තියලා තද කරගට දත් විකාහාගෙන ගැන දත් හපහගෙන තමන්ගේ දවේශහිතට තමන් ගරහ කරන්න කියනවා එකන දැ බනින්න කියනවා හැබයි බනිින්න කියනෙ තරහකාරයට නෙමේ කාටද තමන්ගේ සිතුවිල්ලට ඒ පාපී සිතුවිල්ලට ඒ අපිට හොඳට තරෙන මේ රහතන් වහන්සිලගේ තේරතේරී ගාතා රහත් භික්‍ෂුණීන් වහන්සේලාගේ කියෝගෙන යනකොට උන්න්නහන්සේලා තමන්ගේ හිත්ත දමනේ කරන්න තමන්ගේ හිතට ගරහ කරනවා. ඒ පාපී හිත. නුඹහදන්නේ මාව පායිටගෙන යන නේද. මේ දේශහිත මං නුඹට මාව බිමධන්න ඉඩ තියන්නෑ කියන. නුඹමවා පායිටගෙනනිච්චා තිරි සංඟපායටටගෙනනිචා ප්‍රේතා පායිවල් වලට ඇදගෙන ගියා නුඹබහදන්නේ මේ ජීවිතෙත් මාව පහලට ඇදලදාරන්නද. ඒ පාපී හිත උඹට ඕන විදිහයට මන් අටන්න ඉඩෙ නෑ කියලා. තමන්ගේ හිතට දත්මිටි කාගෙන, තමන්ගේ අර පාපී සිතුවිලිවලට තමම්ම ගරහ කරන්න කිය. අන්න එතකොට හිත කර්මන්න වෙලා හිත කුසල් අරමුණකට ගන්න ලේසය කියන. අන්න එනිසා දර්සන මික ලේසි දෙයක් නෙමෙයි. දවේශයේ යටපත් කරලා මෛත්‍රියකට හිත ගන්නවා කියන්නේ. අයෝනිසෝ මනසිකාරයෙෙන් යෝනිසෝ මනසිකාරයකට හිත යොමු කරනවා කියන්නේ අසීරු දෙයක්. හැබැයි අසීරුදේ උත්සාහකරොත් ඔබට කරන්න පුළුවන් ඒකර එක් කෙනෙත් දෙන්නෙක් නම මේ බුද්ධ වාසනය තුළ කෝටි ප්‍රකෝටි ගණන, බුදුහාන්දරන්ගේ ශ්‍රාවකයෝ මේ ධර්මමාර්ග දියුණු කරලා හිත ජයගත්වා දවේශෙන් මිදුනා ධර්මයකාාගයා හොඳයි අප හදරන දැංඟව භික්ෂූන් වහන්සේලා භික්‍ෂූන් වහන්සේලා අතර බදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දත් සමාරයට කලකවල හාල ඇතිවෙලා මහා ගැටුම් තත්වයන් බවට වර්ධය වෙලා තියෙනවා. ර්තමානය ෝක ගත් අපේ හාමුදුුවනේ මිනිසුන් අතර වෙන්නට පුළුවන් පුද්ගලයන් අතර වෙන්නට පුළුවන් ආයතන තුළ ආයතන ආයතන අතර වෙන්නට පුළුවන්. එහෙම ගත්තාම ඉඩ පස්සේ සමාජයට ගිහිල්ල රට රටවල් අතර වර්තමානයේ දැන්ඟ. චීනයට බයේ තයිවානයට කටයුතු කරන්න සිද්ධවෙලා තියෙනවා. නැතම් තයිවානය අක්‍රමණය කරයි චීනය කියන සැකේ තයිවානයේ පැත්තට ඇවිල්ල තියෙනවා. ඉඩ පස්සේ අපි ගත්තාම රුසිාව යුක්්‍රේණ යුද්ධයේ. ඊස්්‍රායිල්ලය පලස්ථීනා ක්‍රමණය. මේවා ගත්තාවම මෙවැනි යුද්ධ ඇතිවෙන්නේ තොය දේශ සහගත සිතුවිලි සිත්තුල ඇතිවීම නිසාවෙන්මද. ඔදර්ශන අපිට ඉතාම පැහැදිරිද බලන පලවෙනි ලෝක යුද්ධේ දෙවනි ලෝක යුද්ධේ. අපි අහලතිනොයි බිහිස්සුණු යුද්ධවල ඇතිවෙච්ච විනාසමිය පරලෝගිය පිරිස. සමහර පරමාණු බෝබවලින් ලක්ෂ ගණම් මිනිස්සු මියගේ ආකාර. දැන් ඔබ හිතන්න මේ වෙනකොට ඇත්තටම අපිට සමහරලාට අපිට එකේ. ලෝක ගැන හොයන මේ ලෝකයත් එක්ක යම් කරුණු අධ්‍යනය කරන කෙනෙකුට ඇරෙන්න්න සාමානි කෙනෙකුට මේ ලෝකුට නොතේරෙනවන්න පුළුව. නමුත් මේ වෙනක දැ පලවෙන්නේ ලෝක යුද්ධයටට වා දෙවනි ලෝක යුද්ධ ඉතා බිසුණු මට්ටමෙන් අවසන්නුනේ. දැම් මේ වෙනොට මේ තියන තාක්ෂණි මේ තියෙන දියුණුවත් එක්ක. අද තියෙන පරමාණු බෝම්භ නි්‍යස්්ටික, ආයුද්ධ සහ මේ විකිරණ ශීලී දේවල්, ඉළට විස රසායනි කායුද මේවත් එක්ක. යම් කිසි යුද්ධයක් අනාගතයේ දරුණුමට්ටමින් තුන්ගනි ලෝක යුද්යක් මට්ටමින් ඇති වුණොත්. මේ මුළු ලෝකෙම මේ කෝටි හත්තාට සියක් ඉන්න ජනතාවගෙන්. කී දෙෙනෙක් ඉතුරවීද කියලා හිතාගන්න බැරි විශාල වියසනයක්. දිනගේපයක් ඇතුළට සමහරට පැෑ ගණනාවක්, ඇතුළතු මුළු ලෝකෙම විනාස කරන්න තරන් දරුණු ආවිධ අදයකතු කරගෙනඉන්නේ. තේනිසා මේක දැන් ධර්මානුකූලෝ ගත්තොත්. මෙ මහාසාලකින සූට්‍ර අගුත්තර නිකායි තිකනි පාතියන්නේ. බුදහාහන්දර පෙනවා මිනිසුගේ ආවිශහෞුරුදු සීයෙන් පහලට අඩුවෙනකොට ලෝකයේ අකුසල් තුනක් බලවත්ත විකෘති මට්ටමෙන් වර්ධනය වෙනවා. අධර්මරාගේ විශෂම ලෝබය මිත්‍යාධර්මය. මේ කරුණ තුන වර්ධනය වෙනකොට බුදුහාන්ද්‍ර පෙන්නුම් මේ ලෝකයේ ඇතිවෙන විපත් තුනක් තමයි මිනිස්සු ආගම් අනුව බෙදෙත් ගම් නගරානුව බෙදෙනවා පලාාත් මට්ටමෙන් බෙදෙෙනවා එකඒ එක මතවාධනුව මිනිස්සු බෙදෙන. ඊළඟට රටරටවල් අනුව බෙදෙනවා. ඊළඟට සමහරලාවට ඒ රටවල්ලොලින් එහා ගීලා කලාප මට්ටමින්. ආසියානු කලාපවෙන්න පුළුවවා යුරෝපය වන්න පුළා ඇැද ප්‍රදික කලාපෙන්න්න පුළ එතොන මේ මට්ටමෙන් බෙදෙන. ඒ බෙදලා ඒ ඒ අය සංවිධාන ගතවෙලා අවිහාවිධ හදාගෙන තමන්ගේ මතවාද වෙනුවෙන් අනාගතයේ යුද්ධ වර්ධනය වෙන කියෙන මිනිස් ුද් කරගන්න. ඒ යුද්ධ තුළ අනාගතයේ සිය දහස් ගනම් ලක්ස ගනම් මිනිස්සු මිය යනවා කියලා බුදුරජාණන් වහන්සේ අනාගතයේ මිනිස්සුන්ට වෙන විපත් පෙන්නල දීලා තිය. එතකොට අද අපිට ලෝකෙ දිහා බලපුහම මේ කාරණය කොච්චර සත්‍යයක්ද කියලා පේනවා ලෝකේ. මේ දවේශය වෛඩ සමහලාට පුංචි එක සිදු එක ලෝකනායෙක් දැ බල අපි ඉන්න මොනතරම් අවධානමකද කියල දර්ශන මේ ලෝකෙ ඉන්න. එක ලෝකනායකයකුගේ දවේශ සහගත එක තීරණයක් ඇති සමහර වෙලාවට කෝටි ගානක් මනුස්්‍යයන්ගේ ජීවිත විනාසවය. දැ මේ තුළ තියෙන දේ තමයි මේ ලෝකේ මිනිස් සුද්වේශීෙන් ද අපි ලෝකෙ දිහා බලන්නෙත් බෙදි ලමනෙ දැ මේ බණානා අතර වුණත් අපි ලෝකෙ දිහා මෙතන බෙදෙනවද මනිස්සුනත් වන්න අපි ඇමරිකාව පැත්තෙ කොටසක් හිතර වල එහෙම නෑන අපිට ඇමරිකාන අපි රුසියාවටයි සහයෝගෙෙන අපි ඒ පැත්. එතකොට ඒ තුළ සමහරලාට ඒ කරන දේවලයේ යුද්ධෙ තුළ ඒ ජයක්‍රහණ මිනිස්සු හිතෙන් හිතන හරියට හරි. අන්න හොඳයි. යුක්්‍රේණයට මෙහෙම ගහනයක හොඳයි දැ හරි හැබැයි මේ තුළ අහිංසක මිනිස්සු ලක්ස ගනම් මැරෙනවා දුක්විනිෙනවා උන් හිටි තැන් අහිමේනවා ඒ මිනිස්සු දුක්විඉඳල හදාගත්ත ගෙවල් දොරවල් බිීමට සමතලාවෙනවා. එතකොට ඉස්්‍රයිල් ඔය පලස්ථීන අරබුදේ තුළවේවා සමහරවෙලාට කොට සක් හිතන් පල අපි ස්්‍රයිල්ලය පැත්. අපි මේ පැත්තේ. එතකොටඒ ඒ තුළ සමහරු මේ ලෝකෙ කොහෙවත් ඉඳගෙන මේක විඳනවා. ඒ විඳින සවහමයත් දැම් බලන්න මේ දවේශය කොච්චර පහත් මට්ටමින් වැඩ කරනු ඇද කියලා. අපිට අදාල නැති වනත්. ඒක ලෝකෙ වෙන කොහේවත් ඈතක වනත්. මිනිස්සු ඒ තුළත් එක ඒ පැති බෙදාගෙන ඒ පහත්තු ඉදිහට විඳනවා. එතකොට සමහරලාවට ජාත්‍යන්තර මේ ප්‍රෘත්තිවිකාශයක් තුළ හරි කියෙන මේ පේ ප්‍රදේශල් ගත්තා මෙහම ගුවනින් ප්‍රහරල්ල කර ෝම දැම්. එතකොට ඒක තුළ හොඳ වැඩි හොඳ වැඩි කියලා සතුටුවෙන කොච්චර පිරිසක්කින්නව කියල හිත. අර මැරෙන දුක්විඳින දරුවෝ ලේ පෙරාගෙන පවල් පිටිින්ක් එහෙට දුවනවා මෙට දුවනවා ස්පරිතාලවට බෝම වැටෙන එතකොට මේ ලෝකේ ඇතිවෙන මේ මහා විනාස වියසනයක් එක්ක. ඒකත් විඳින ඒකයි තරී කියන කොටසක්කින්න මේ දවේශිස භහාවේ. මිනිස්සු එක ඒක මතවා දනුව බෙදෙනවා, ආගං අනුව බෙදෙනවා, වර්ගයානුව බෙදෙනවා. බෙදෙන් ඕන හැම පැත්තේම බෙදලා ඊලඟට ඒකතුන රන්්ඩු ආරවුල් හදාගෙන ඒ තමන්ගේ මතවා දේට අනුව අවි්‍යාවිධ හදාගෙන රටරටවල් විදිහට ප වෙන්න්න පුවුවන්දෙ ීම හැට ප ලෝක බලවතුන් හැටියට න්න පුළවා ෝක යුද්ධ වර්ධනය වෙන ොතිේ එනිසා ඒ කාදාාපිට ලක තුළ දකින්න ලැබෙනවා. ඇතිේ අනාගතයේ මේවා අඩුවෙන අනෙමි දර්ශන. එන්න එන්න මේවා වැඩිවෙලා වර්ධනය වෙලා සමල ටික කාලෙකට අවුරුදු දෙකතුනකට නිකං. ය සටන් විරාම නිකම් පොඩ්ඩක් නිවිලාගේයා වගේ ආයි තව කොහෙහරි ඇවිලිලායනො. එතකොට මේ ස්භාමයන්න එක්ක ලෝක මිනිස්සු ස්භාවික විපත්වලින් යුද්ධවලින් නොයෙක් ලෙඩරෝගවලින් වසංගතවලින් සමහර වෙලාවට සමහර ලෙඩරෝග රසායිනික ප්‍රහාර හැටියට වෙන්න පුළුවන් ජීවවිද්‍යාත්මක අවියක් හැටියට පතුරෝණ දෙයක් වෙන්න පුුව මේ ලෝකයා මේ මේ විදිහට විනාස වෙන මට්ටමක් ලෝකතිය නොයිති නිසා. මහිතන්න මේ ලෝකෙ දිහා බලලා මේ සසරට කලකිරෙන සංසාර බය ඇති කරගන්න කෙනා අප්‍රමාදිීව මේ සසරෙන් මි දෙන්න අයි මහන්සිගන්නට ඕනේතිය නිසා දැ ආයි අපි මේක ඉපදුනත් හිතන්න දර්ශනද කෙනෙක් හිතන්න පුළන්න ආය මේ මනුස්ස ලෝකෙ උපදින්නටෝන්. ඊළඟට තියෙන මනස්ස ලෝකමට වඩ කොච්චර විකෘති භයානක ලෝකයක්ද කියලා නිකං හිතන්. ඒ නිසා සසර බිය දකින කෙනා බුදුහාන්දුර පෙන්ව මේ සංසාර බය. කෙනෙක්කුට හරියට වැටහෙනවන. මේ බුදුරජාන් වහන්සේගේ ධරමය තුළින් උන්වහන්සේ පෙන්නල දෙන සසර ස්භාවය. කෙනෙක්කුට නුවණින් විමසල යෝනිසෝ මනසිකාරියෙදිලා. යම් වැටහීමක් කරියට ඇතිකරගන්න පුළුවන්නන්. ඒ කෙනා බුදුහාන්දදුර ූපමා දෙකක් පෙන්නවා, හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සේන වගේ. මුන්න වැඩ කටයිතු තිබ්බත් සසරින් මි දෙන්න ධර්මාව බෝධයට යාවීරියගන්න. ඊළඟ උපමාව තමයි. ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තමන්ගේ තුවාලි සනීප කරගන්න වෙහෙසෙන වගේ. මොන්න වැඩ කටයිතු තිබ්බත් එයා ධර්මාවබෝධයට වීරය වඩනවාමි සසර බය දකින කෙන. දැන් අපි හිතම අපි මොනහරි වැඩක් කරනවා එක්කෝ වැදගල්ලි වූ මත් ලියනවා පොතක් බලනවා කවරුහරි ඉතනින් පහක් හරි මො හරි අරගෙන යනකොට එක පාට කෝඩෙට ගිනිගන්න ව කියලා දිගකොඩ ත්බප කෙනෙකුට. එතකොට මෙයා නෑ මං කකා හිටිය කෑමකාලිවරලලා අහෝදගෙන කොඩ නිවවා කියලා න්නෑ. මේ පොතේමේටික හොඳමටික මේ පොතේ කියෝගොල ඉවර වෙලා කොන්්ඩේ නිවාගන්නන් කියෙ ඉන්න. මොන්න වැඩකරත් අරවා පෙරලගෙන හරි ඉක්මනට හිසගිනි ගත්ත කෙනා ගින්න නිවාගන්. බුදුහාදුර පෙන්ුවේ එකොලොස් ගින්නකින් අපි දැවෙනෝ. ජාති ජරාව්‍යාදි සෝක පරිදේවදුක් දොම්නස් මේ එකකොලොස් ගින්නකින් දැවිදැවී ඉන්න මේ සත්වයා මේ සංහාර දුක මේ ගින්නේ බයානකම දන්නවනංම්. ොන්න වැඩටහිතු තිබ්බත් හිස්ස ගිනි ගත්ත කෙනෙක් ගන්න නිවන්න මහන්සේන වගේ ධර්මාවබෝධීයට මුල් ජැනදීලා සසරබ මි දෙන්න මහන්සිගන්නවා. ඊළඟ උපමාව ආයුදයකින් පහරක්කාපු කෙනෙක් දැපි හිතම කොහ හරි හොඳ ඇන්ද පැළඳගෙන. වෙඩින්න එකට යන කියල හිතන් දැන් ඒ උත්සවේකට හොඳට ඇන්දලා පැළඳගෙන මේ කබ්දාගෙන යනවා. මේ අනකට මග තරාකාරයක් කියදට පිහයකින් හරි අඩුවකින් හරි පිලිතු ගැව කියල් යදකින් පහරක්තුන්. දැන් අර පිහිපාර කඩුපාර හරි කාගෙන අප රාධින මේ වෙඩින්න එකට නයන්නේ. ගෙහිල්ල කාලා හවසබේද්දාගන්න නෝ කියලා හිතන්නේ නන. එතකොට අර තුවාලේ ආවිදයකින් පහරක් කාපු කෙනෙක් අනිත් වැඩ කටයිතු ඔක්කොම පැත්තක දාලා. සිහිහ තිබොත් අනේ මාව ඉස්පිරිතාලෙකට ගෙනිය පල්ලා කියලන කියන්නේ. මාව හෝටලේට ගෙනිය පල්ලා වෙඩින්න එකට උත්සම්පල ඇල කියන්නේන්නේ. එතකොට බුදු හාෞන්දුර පෙන්වුවේ. අන්න ඒවගේ හිතන්න කියනම් ඔන්න වැඩ කටයතු තිබ්බත්. ආයුදයකින් පහරක්කාප කෙනෙක් තුවාලි සනීපකරගන්න විහෙසෙන්නේ යම්සේද. මේ සසර බයි දකින කෙනා ධර්මාවබෝධයට වීර වඩන්න ඉතිං එනිසා ලෝකෙදයා ඔබ හොඳට බලන්න. මේ ලෝකෙයාම කෙලෙස්වලින් ගිනිගන්නවා. යුද්ධවලින් ගිනිගන්න. මිනිස්සු අතර සමාජයට ගියාත් බස්සිහික ගියත් බලන්න නික. මිනිස්සු කොච්චර ඇවිලෙන. මේඒ සභාවත එක් මනිස්ුීල්ළඟට අපි අපරට දැන් සභාවවි ගත්තා අපට තේෙන මිනිස්සන්ට එන්නේ නමාමරුකක් වැඩි වෙනවා ජීවත්වීමේ ප්‍රශ්න ඒ සියල්ලත් වෙන දට වඩ සිහියෙන් ඉන්න ඕන කාලයක්. මකද දේශය කියන එක බලවත්. මිනිස්සුන් හැමවෙලේම කේන්තිය සමාජ වෛරෙකින් ඉන්නේ. යමක් තියෙන කිනා ගැන සමහරලාවට ලොකු ඉරිසිියාවක් වෛරයක් සමාජ වෛරයක් සමාර්රවෙලාට ඇති වෙන. චි දට මලට ඇගේ හැප්පුනත් මරගන්න මට්ටමට එන්න පුළුව. පොඩි වැරද්ද පාරවල් ොල බලන්න සමහරලාට එක්කෝ වාහන පාරමැදය නවත්තකෙන ගහගන්න. එක්කෝ සමහරලාවට ට්‍රීවිල් ලොලවේවා සමරවාහනවලවේවා පොලු යකඩපොලෝ මේ ආයුද එතකට මේවත් එක්ක තමයි හැහැම වෙලාවෙම මිනිස්සු දවේශයෙන් වෛරයෙන් කේන්තියෙන් පුංචි දේටත්. ඒ එතන එහා මොක්කක් වෙයිද කියලා දුරදිග හිතන්නේ නැතුව ්‍රාම වවා ඒවෑ විපාක සහරලාට මුළු ජීවිත කාලිම ගෙවනවා. ඉතින් එනිසා පුංචි ද්වේශය බලවත්ව වනාට පස්සේ සමහරලාවට නුවන යට යනවා තමන්ගේ අනතුර පේන්නේනෑ. බලන්න සමහර පුංචි සිදුවීමක් තුළ මුළු ජීවිත කාලිම විවරයින්නේ සමහරු ජීවිතන්තේ දක්වා හිරයනවා. සමහරලාට ඒ ඒ ඇතිවෙන ෂනිික කෝපය, ෂනිකව ඇතිවෙන දවේශය ඒ වෙලාවට තමන්ගේ කටින් පිට වෙන වචන හරි. පයහසුරෝලැක් අයුදයක් එලියට ඇදගෙන මේ ඇතිකරගන්න ප්‍රශ්නයක් තුළ මුළු ජීවිත කාලෙම විදෝනෝනි සමහරු. අපි නහම්බෙලා තියෙන අපි ගොඩක් බන්ධනාගාරවල බණ කියලා තියෙනවා ඉළඟට ඒ සිර කඳුරුතුල මේ වැෑ ඒ ඉන්න අයයට අපි හිතහදන්න වැඩ සටහන් භහාවනා වැඩ සටහන් ධර්ම දේශන. අපි මේවට ගිය අවස්ථාවල සමහරු. පෞද්ගලිකව සමහරු ඇතුලෙදී. ඇවිල්ලා අර ජේලර් ලට කියලා න්නේේ මට විනාඩියක් හාමුදුර එක කතා කරන්න දෙන්න කියලා ඉතින්. පොඩ්ඩිල් අමයි වගේ අඩනවයික ගහ තිී සමහලාට ඒගේ ජීවිතවල කතා වහපු හම හරි දුකහිත නොයිතින් ඒයකන අනේ හාමුදුනේ ම පොඩ්ඩක් ඉවසුවනම් මට එදා ඒ තප්පර ගාන මට ඉවසීමාවනම් අද මට මේක වෙන්න මගගේ මුළු ජීවිතයම ඉවර වුනා කියලා. අන්නේ නිසා ඒ ඉවසන තැන දැ සාමාන්‍ය සමාතයෙන් මේක සීමාවක් තියනති එහම මිනිස්සු කියන්නේ ඉවසීමත් සීමාවක් තියෙන්න්න ඕනේ හැබ අන්නේ සීමාව කියලා ඔබ දාගන්න තැනෝබට ඉවසන්න පුළුවන් වනාාන අන්න ඔබ බොහෝ ප්‍රශ්නවලින් ඔබ බේරෙන්න්න පුළුවන් බුදු හාමුදුර ඉවසීම සීමාව පෙන් පුළ අස්සන්න දේශනාවත්තියන මේ එකක තියෙන්නේ මජිම නිකායි තියෙනවා බුදුහාන්දර දේශනා කන මහනෙෙන කැලේකින් කෙනෙක් යනකොට හොරු කණ්ඩායිමක ටහු වෙලා මේ අය අල්ලගෙන අඩ ලී ඉරණවා වගේ කියතකින් අතපයි කපනෝ කතචූපම කියලම සත්‍රය නම කතචූපම සූත්‍රේ. එදකොට මේ හොරු රැල අල්ලගෙන මෙයාගේ අතපයි කපනෝ. ඉම අතත් කපනෝ කකුලත් කපල අධදේකයි කකු දෙකයි කපනු. ඒ කපනකොට අර හොරු ගැන දවේශ හිතක් ඇති වුණොත් හිතන්න කියනවා. මගේ හිතට දවේශයක්කාව. මට කේන්තියක්කාව. මට බුදුරජාණන් වහන්සේ අනුශසනාව තුල පිහිටන්න බැරිවුණා නොේද කියලා. ඒ මොතෙත් තමන්ගේ හිතේ ඇතිවිච්ච දවේශහිත යටපත්කරගන්න මහන්සිගන්නකෙන. ද මලන් පොඩි දෙ අද කියල බදුහාන්දුරමේ පෙන්වෙන. තමංව අල්ලගෙන කිසිීම වැරැද්දක් නොකරපු කෙනෙ. තමන්ව අල්ලගෙන අතපාය හතරම කියතකින් ඉරලක් කපනකොට ඒ කපන පුද්ගලයන් ගැන හරි දවේශහිතක් ඇතිවුනොත් හිතන්න කියනවා. මගේ හිතට දවේශයක් ඇති වුණා. මගේ හිතට අකුසලයක් බලවත් වුණා. මේක මටමයි හානිය බුදුහාමුදුරූ මෛත්‍රියම යගේ කරේ. ට බුදුජාන් වහන්සගේ අනුශාසනාව තුල පිහිට ගන්න බැරිවුණනා නොවේද කියලා තමන් තමන් ගැන ලැජ්ජාවට පත්වෙලා ඒ දවේශහිත මැඩලන්න වීරි වඩන්නකෙන්. හිතකොට බලන් අපිට පේනවා. අපේ ශාස්ෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මොන්න තරම් මෛත්‍රියක් ඉවසීමක් වීර්යක් උහන්සගේ ශ්‍රාවකයන්ට පෙන්නුවද. උහන්සේ මේ පාරමිතාවක් හැටියට තමන්ගේ අත්තපාය කැපුුවත් උපපාරමි ළංගට ජීවිතේම නැතිකරත්. ඒ වීරිය පවත්වල ඉවසීම නැතිකරගන්න නැතුව මෛත්‍රිය පුරුදු කරපු කෙනෙක්. අන්න එනි සාපි මේ ආදර්ශයට අරගෙන් අපි මේ ජාතක කතා දේශනා බණ මේ වාහන්න කොට ඒ කරුණු ඔබේ ජීවිතයට ටිකටික හරි එකතු කරගන්න. එකතු කරගෙන ඔබේ ජීවිතයේ පියවරෙන් පියවරහරි ධර්මය පැත්තට ගිහිල්ලා ධර්මය තුළින් හිත සකස් කරගන්න උත්සාහයක් ගන්න කෙනෙක් බවට පත්තුවෙන්. එ. අපිහතර අබවහන්සේ ඔය පැහැදිලි කරගෙන යන ධර්ම කාරණයක්ක මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න කියලා හැතුුණ. දවේශය වැඩියම් ඇතිවෙන්නේ දැකීමෙන්ද ඇසීමෙන්ද එහෙමත් නැත්නම් වෙනත් පුද්ගලියකු සිදුකරු ලබන ක්‍රියාමාර්ගයක් නිසාවන්ද. නැත්නම් විනීමෙන්ද. ඒ පුද්ගල අනුබද්ධ වෙනස්වෙන්න පුළවාන්. ැන් අපි ගම බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ හැමෝගම හිත්වල සවභාව එක විදියට නමී දර්ශන. බදුදහාන්ත්‍ර උපමා තුනක් පෙන්වා ඒ ඒ අයගේ දේශවල ස්භාවය සමහරවින්නවා ඒ අයට කේන්තිය තරහාව දවේශ ඇති වෙනවා. හැබැයි දිය ඇන්ද ඉරක් වගේ කියනවා. දැ අපි දැකල තිනො දියේ ඉරක් ඇන්දට පස්සේ ඒ ඉර සැනි මැකෙනෝ. ඒවගේ මේ සමාජි අපි ජීවත්වෙන ලෝකයේ සමාජි සමහර පුද්ගිලොවෙන්නවා තරායනො කේන්තියනො නැතිනෑ හැබැයි ඒ කේන්තිය ඒ හැනින්න්න වෙනවා. ඒ සමහරන්ට මොන්න විහිළුව කරත් මොනවා කරත්්කොච්චට හිරිහැරකරත් හිනාවෙලා. අනයා කරගන්න දේයා ගෙන අයි කියලා ඒක ගැටෙන් නඇතුේ ඉන්න මිනිසු කොච්ච ඉන්නොද බල හරිම ඒ අයි සමහරලාට මේ ලොකු බනදහම්මහලා භාවනා කළ පුරුදු වෙච් අට සංසාර පුරුදුේ. ඒයි සසර ඉවසීම පුරුදු කරගත්ත සංසාර පුරුදු සමහරලාට ඒ අයිගේ සංසාරික කුසලතා හැටියට උපතින් වනවා. එතකොට ඒක කොට සද්දීයේ ඇන්ද ඉරක් වගේ කියනවා. තව පිරිසක්ක ඉන්න අපි ජීවත් එන සමාජ මේ ලෝක මිනිස්සු අතර වේවා වැල්ේ ඇන්ද ඉරක් වගේ කියනවා. වැල්ලේ රක් කැන්දට පස්සේ. ඒ ඉර ඒ මොහොතෙෙන් මැකිෙන්න්නේ. හැබැයි සමහරලාට දවසක් දෙකක් තුනක් යනකොට උළඟෙන් හරික හිමට මැකිලෑන්. අන්නේ වගේ කන සමහරයගේ හිත්වල මේ දවේශයේ ඇතිවන ස්වභාව සහ නිවී යන ස්වභාවි. දෙැ බලන්න ගෙවල්ල හරි සමහර ප්‍රශ්න ඇතිවුණට පසනක ප්‍රාෝගික ත් ඔබ හිතෙන් මවාගන් ගෙල්ල රන්ඩු සරුවල් ඇති වෙනවා ස්වාමය අබිරිධාතරය සහෝදරය වෙ පුළන් අහල පහලා සැල් ඇසින් අතර වෙන්න පුළුව. සාාව කරන්න තැන සමහරලාවට වෙන්න පුළුවන්. සමහරයි ඉන්න ඔන්න මොකක්හල ප්‍රශ්නයක් ඇති වඋනහම දවසත් දෙක් කතා කරන්න ඇතුවයි ඉන්නවා. එක්ක අහක බලාගෙන යනවා. හැබැයි දවසයි දෙකයි තුනයි ඊට පස්සේ ආයි හොදට ඒ හිතන් අමත කලා අයිහොඳට ආදරින් කතාකළ යාලු කවුන් ඒ මිත්‍රක ඒ සාමාන්‍යවිදියට අර්ගෙනයන අරව හිතන් අමත කර ඒගැන දවත් දෙක තුනකට පස්ේ කවරු හරි කිව්ත් අනිවවායි මතක් කරන්න එපා වැඩක්නේ ගේ දේවල්ගිය මං හිතන්නන්නේ කියලා. හම හිත කියෙනයිොච්චර ඕදන එතකොට අපි ජීවත්වෙන සමාජය අන්න ඒ වගේ අයින්නෝ. ඒ අයටත් හිත දියුණු කරන්න පහසුයි. කෙනට දී ඇන්ද ඉරක් වගේ කෙනාටත් වැල්ල ඇන්ද ඉරක් වගේ කෙනාටත් හිත දියුණු කරගෙන යෝනිසෝ මනසිකාරය වඩාගෙන භාවනා පැත්තෙන් හිත දියුණු කරගත් පුළුවන්. මේ ලොෝකෙ භයානකම පිරිස බුදුරජාණන් වහන්සේ පෙන්නවා ගලේ කෙටු ඉරහා සමානයි කෙන. ඒ අයගේ හිත්වල දවේශය තරහව කේන්ති ඇතිවෙනවා කියන හරියට ගලේ ඉරක් හිටවාගේ කියන. ඇැවබ දැකල ඇති සෙල්ලිපි. එතකොට ගල්වල ඉරවල් කොට සමහර ඒවා අවුරදු දහස් ගණන් තියෙනවනේ සෙල්ලි පිහෙවන. එතකොට ඒ වගේ සමහරවා මේ ජීවිතයෙන් ඉවරවෙන්නෙත්නෑ. මැරෙනකං. ඒකම හිත 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 ඒක තවත් පෝෂණය කරක රගෙන ගිහිල්ලා මැරෙනකොට හිතනොම්මම් මැරිලා හරි මුගෙන් පලිගන්නවා කියාගෙන මැරෙනයිඉන්න. එතකොට ඊළඟ ජීවිතයටත් අරග සංසාර වෛරයක් හැටියට යන. ඒවගේ අවුරුදු දහස් ගණන් සංසාරවයි රාත්ම ගන, සසරේ කල්ප ගණන් අරගෙන යන සංසාර වෛරතියෙන්. බුදුහාන්දුර පෙන්නවා ඒ අයිගේ හිතොල ස්භාවිහරිටර ගලේ කෙටු ඉර වගේ. අන්න ඒ අයට හිත දමනය කරන්න අමාරුයි හැබැයි බැරි නෑ. ලොකු උත්සාහයක් වීරයක් අරගෙන තමයි ඒ කෙලෙස් යටපත් කරගෙන ධර්මි පැත්තට හිතගන්න තියෙන්. අන්නේ නිසා මෙන්න මේ ස්භාවය හොඳට තේරුම් ගන්න මේ ලෝකයේ අල්පර ජක්ක මහරජක්ක කෙල බුදු හාන්දර පෙන්න්න උපතිම්ම කෙස් අඩුවයින්න වැඩියයිඉන්න. එව සංසාර චරිත ලක්ෂණ සසර ස්වභාවයන්ක් මොකද අපි මේ සංසාර ගමනක් එක්කන යන්නේ. ඒ සසර බැඳීම් සංසාරක ස්වභාවයක්දැන් පාරමී ධර්ම කල කතා කරන්න ඒව තමයි සසර ඉවසීම පුරුදු කරපුයි. කන්තිපාරමිතාව. සසරි මෛත්‍රිය වඩපු අ අරයි. දේශෂයටපත් කළ මෛත්‍රී සිත වඩපුයි මෙත්තා පාරමිතා. එතකට ඒවා පාරමී ධර්ම හැටියට සංසාරි පුරුදු කරපු අයින්න. ඉවසීම ඉළඟට දාහනිය සීලය නයිස්ක්‍රම්ය ප්‍ර්ඥා වීරිය මෛත්‍රිය උපෙක්කා මේවා සසරි පුරුදු කරපුවායි. ඒ සංසාර පුරුදු තියනයි සසරේ උපවපං ආත්ම භාාවල දිගින් දිගට ඒවා වඩාගෙන වර්ධනී කරගෙන කරගෙන ඉහලට ටඉහලට යනු. ඒේනිසා ඒ සංසාර පුර. ඉිල්න්න අය මනුස්සලෝක හිපදුනත් එඒගේ හිත්තොල ස්භාවේ අර දී ඇද ඉක් වගේ තරහායන් සමල්ලන් අනාගාමී වෙනකම් මතකතියාගන්න? කෙනෙක් භහාවනා කරපු පමණින් මේ දේශනැති වෙනවනෙමේ. ඇස්පියාගෙන සූහපත්තේවා කිය කියව් පමණින් දේශනැති වෙනේ දැ කෙනෙකට ඉතන පුලන් යා පන්සල්යන්නේ. එයා හැමවෙලේ මල්වට්ටි අතේමයි සුදු ඇන්දගන්න නිකං සිල්රෙද්ද පොරෝගෙනමයි. හාමුදුරුවරු නිකං පන්සල් වල බදවාරං ඉන්න මෙයා? ඒ නැදමයාගේ තියෙන දවේශය එතකට අන්න එහෙම කියනයි ඕන තර සමාජය හලා ඇති. එනිසාම් මතගතියාගන්න මේ පන්සලකට ගියා කියලා චෛත්‍යයක් ඇන්ද කියලා බනක් ඇැහුව කියලා දවේශ නැතිවෙන නමේ. අපි ප්‍රායෝගිකව උත්සායෙන් වීරියෙන් එක යටපත් කරන්න මහන්සිගන්න ඕනේ. අනාගාම සෝවාන් විච්ච කෙනට දේශ තියනෙන තගතියාග. කෙනෙක් සෝවාන් පලයට පත් වනත් කාමරාග පටික කියන සංයෝජන තියන. එයායටට ්‍රාගේ තියනවා. හිගේ ගැටීම දවේශය තියනවා හැබැයි සෝවාන් විච්ච කෙනා අපායගාමී අකුසලයකට වැටෙන මට්ටමට තමන්ගෙහිත පවත්වන්නේ අන්න එතන යාව ක්‍රැකි ලතියන්න ආය කාන්ත සීලියෙන් යුක්තයා සතරාපායිම් මිදිලා අපාගාමීි අකුසලයකට වැටෙන්නේ ඒ මට්ටමිින්යාගේ දවේශයපාලනය කරගන්න තරහක්කාවත් සිහිය පිහිටවාගෙන යටපත් කරගන්න. සකදාගාමි සුවවාන් මට්ටමෙනුත් එහාට සකදාගාම මාර්ගපලයක් ලැබව ක ෙහින්න. යාගේ කාමරාග පටික තුනී වෙන නැතිවෙන නෙමේ. එයාටත්තියෙනවා. හැබැයි තුනීවෙලා යට පත් වෙලා ගොඩක් අඩු වෙලා තියෙන්. යාගගේ හිතෙත් ගැටීමක් ඇතිවෙන්න පුළුව. යාගහිතෙත් ආසාාවව ගැටීමේ කාමරාග පටි ගැතිවෙන හැබැයි. අකුසල් පත්තට වැටි ලපාගමේ කකුසල් පැත්තට වැටලා නොමගයන පැත්තට යන්නේ නෑමුකද යාට ඒ ඇතිවෙන දේ තුළම ඒේ ආදීනව සිහිකළ ධර්මයේ සිහිකළ යට පත් කරගන්න යා දක්සයි. යම් ධර්මිනහි කරනවා තමන්ගේ හිතේ සභාව චිත්තාානු පස්සනාවෙන් දකිනෝ. අනාගාමී වෙනකොට යම් කිසි කෙනෙක් ධර්මමාර්ගෙ ඉහලට වඩල අනාගාමි වුනාද අන්නේ ඒ කෙනාගේ කාමරාග පටික සංයෝජන සම්පූර්ණෙන් ප්‍රහාණය වෙන. අන්න ඒ කෙනා තුළ තමයි කිසිම විදිහකට මොනම හේතුවක් නිසාවත් දේශහිතක් පටිගහිතක් කේන්තිය හිත ඇතුළෙෙන් උපදින්නෙමනෑ අනාගාමි වෙච්ච කෙන අයා සංයෝජනයක් හැටියටම? ඒ පටිගේ කියන්නදේ සම්පූර්ණයෙන් තමන්ගෙන් ප්‍රහාණී කරගත්ත ශ්‍රාවකේ. තිය නිසා මතකතියාගන්න මේ ලෝකේ. අපි බණඇහුවට බනාහලා වීරිය වඩනකොට අපිට යම්මට්ටමකට යටපත් කරගන්න පාලනී කරගන්න මෛත්‍රිය වඩන්න වඩන්න දේශහිත ඇකිල නොව. එක බුදුහාමුදුර පෙන්වා මෙන්න මේ වගේ උපමාවකින් මහනේනි මෛත්‍රිය සිත වඩන්න වඩන්න ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුව වගේ දවේශයේ තමාතුළ ඇකිල්ලායන්. ඒ නැවෙනවමේ ඇකිලිලා යට පත්වෙලායන්. අලුයට ගිනිපකරු වගේ යටට යනෝ. හැබැයි මතක තියාගන්න අයෝනිසෝ මනසිකාරි බලවත්වෙනකුට අර වඩපු ගුණ ධර්ම අත හැරලා සමහරලාවට ආයි භාාවනාවත්ත හැරලා අපි වැරදි විදිහට කල්පනා කරන්න පටාන් ගැනීම තුළ අලු යට ගිනිපොකුර මතුවෙන වගේ ආයර යටපත් වෙච්චදේ උඩට මතු වෙලා ඉන්න පුළුව. ඒ සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ අනාගාමී වෙනකට ඉතින්න්න නි සමේ කාරණ හොදට තේරුම් අරගෙන. දවේශය, කේන්තිය වෛරය බද්ධ වෛර සංසාහර වෛර හැටියට බලවත් වෙලා අපිව සසරි මහා අගාදවල ට අපායවල් වලට සතරාපායට ඇදල දාන්න පුළුව අන්නේ නිසා කවුරුත් නෑ ඔබෝ බේරගන්න. ඔබම ධර්මී හිත පිහිටවාගෙන ඔබේ හිත ධර්මය තුරින් රැකගන්න උත්සාගන්න. අන්න එතකොට ඔබට මේ ලැිච්ච බුද්ධ සාහසනින් මනුස්්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන? මෛත්‍රිය වඩාගෙන හිත දමනී කරගෙන දවිෂයටපත් කරගෙන මේ භයානක සසරින් ැලවිලා යන්න මඟ පාද ගන්න පුලුවන්කම තියෙනවා. හොඳ හිතින්න ඒ භයානක සසරෙන් ගැලවිලා ජීවිතය සූපත් කරගන්න ජීවිතයට නිවන සැනසීම ළඟ කරන්න තමයි නෙතෙෆෙම් රේඩියෝව සෑම ොහොතකම උත්සාහ කරන්නේ. ඒවනිවෙන් තමයි නෙතිෆෙම් ධර්ම දක්ෂිනාවත් නතිෆෙම් ධර්මදක්ෂිනා මේ සඳදාාධනය පවත්වන ධර්ම සාකච්ඡාවත්. අපි නිරන්තරයෙන්ම පවත්වමින් ප්‍රාත්මක කරමින් ඔබට ධර්ම කරුණ අවබෝධ කර දෙන්නට බලාපොරොත්තුවන්නේ. අපි හාදුරණ මේ අද දවසේ අවසාන ප්‍රශ්නය දැා. අපිහිතමු මෙහෙම මිනිස් සාත්ම භාවයක් ලබොපු දෙන්නෙක් ඉන්නවා. අවසාන මොහොතේ කිසියම් කාරණාවක් නිසාවෙන්, දෙදනා සමහරි විට එක මුොහොතේවෙන්න පුළුවන් නැත්නම්. විධ දිනගනම් පර්තරයකින් වෙන්න පුළුවන් වසර ගණන් පාරතරයකින් වෙන්න පුළුවන් කෙසේ නමුත් දේශ සහගත වෛරී ජේතනාවක් මුල් කරගෙන දෙදනා මියයනවා. මියගිල්ලා පසුව දෙදෙනම තිරිසන් ආත්මයක උපත්ති ලබනවා. එතනදිත්සාංසාරික වශයෙන් අර දේශසාගත සිතිවිල්ල නිසා පලිගැනීමට ලක්වෙන්න පුළුවන්කමක් තිබෙනවාද. ඇත්තටම ඒ දෙන්නට දෙන්නා වෛරෙන් දවේශෙන් ඉඳලා ඒ දෙන්නගේ වෛරයක් මතනං ඒ දෙන්නා මියගිය. ම අට කෙක්ලින් මැරෙන වෙන්න පුළුවන් කෙනෙක් මස ගානක කලින් මැරුුණවන්න පුළුව නමුත් දෙන්නගේ දේශය අර සසර වෛරයක් වගේනක් ඒ උපවපං ආත්මවල මොන්න විදිහට මොුණ ගැහොඳේ අපි ඔබහල ඇති අර කාලි යක්ක්ෂණගේ කතාව. ආත්ම පන්සීයක සංසාර වෛරය සමහරලාට කොටි දෙනක් වෙලා උපදිනවා එකආත්මෙක. ඉදොටස අනික් කෙනා උපදිනවා මුව දෙනක් එතකොට ඒ මුව දෙන දානදාන පැටිියයක් කොටින විල්ලා කනවා. එතකොට එතනදික් මූ දෙෙනට වෛර ඇතිනො මගේ දරු කෑවකිලා එතන වයිර බැඳගෙන මැරෙන. ඊළඟාත්මේ එක්කෝ කකිලයක්ක් වෙල අව්පදදිනො දානදාන පැටව පූස් පැටියෙක්වෙල ඇවිල එක කනු. එතකොට මෙහෙම සසරි ද උබ දැක ඇති සමහර සත්තු මැරෙනකන් දෙන්නට දෙන්න කොටාගන්නවා හපාගන්නෝ සත්තු ඒ තිරිසං ආත්ම භාාවල වේවා ඒ මුණ ගැහුණොත් ඒ සංසාර වෛර දවේශ උපූපං ආත්ම භාවල සසර දිගට දිගටයනවා. නිසම මුස්සලෝක විතරක් ඇතිවෙන දෙක් නෙමේ මේ සසරේ අපිට පේනවා ජාතක පොත්තු හන්සේ තුළ සංසාරගත ජීවිතතු ල අපේ බුදුහාන්දුරුව පන්සේ පනස් ජාතක පොත්තගත්තත් ඒ සසරේ මේ වෛර දවේශයක්ක මේ සත්‍යයන් විඳපු දේවල් ඒ සසර වෛරත් එක්ක ඉපදිලා ඒ විඳපු දුදග්ගහැට මේ ධර්මය තුළ මනාව පෙන්න ලදීලා තියෙන ඉතින්න්නේ නිසා මේ කාරණා හොඳදට තේරුම් අරගෙන. මේ සසරි ආදීනව තේරුම් අරගෙන. හිතේ ඇතිවෙන දවේශය වෛරය කේන්තිී යටපත් කරගන්න ඔබ දක්ෂ වෙන්නට උන් අපිට පේනොදැ සමල්ට මහා පින්කරපු අය වෙන්න පුළුව. ධර්මාසෝක රජරුවෝ ගැ ඔබැහිතන් විශාල පින්කරලා හැබැයි මරනාාසන්න මොහොතේ. ඒ පින යටපත් වෙලා ඇතිවෙච්ච දවේශහිතකින් දින කීපයක්කට හරි දුකතී පැත්තට ඇදිලගිය. ඒ නිසා මේ දවේශය කියන එක මරණ මංචකේ. ඉතාම බයානක අනතුරක් කරන්න පුළුවන් ආසන්න අකුසලයක් හැටියට මතු වෙලාව. එ නිසා ඔබ හැමවෙලාම ඔබේ හිත ගැන සිහියෙන්ගින් අපි දන්නේ නෑ කවදක් ොතරන කොයි මුහොතේ අපිට මරණය ඉස්සර වෙයිද. තින් අන්නේ නිසා වීරිය වඩන්න මෛත්‍රිය වඩන්න ඔබේ හිත රැකගන්න ඔබ දක්ෂවෙන්න කවුරුත්වෙෙන්නේ නෑ ඔබ බේරගන්න. අපේ හාමුදුරණන් වහන්සේ දේශනා කළා ආකාරයට මෛත්‍රී සිතුවිලි ඔබේ සිතට වැඩි වැඩියෙන් ජනිත වෙන්නට අද නෙතෙෆම් සඳුදා ධර්ම දක්ෂිණාව ශක්තියක් දහිර්යක් ගෙනදීමට බේ ජීවිතය නිවන කරාරැගෙනයන්නට මේ සාකච්ඡා කළ ධර්ම කරුණු බෙවින්ම ශක්තියක්ම වේවා කියයා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපේ හාමුදුරුවනේ අපි සතුටු පනිවිඩයක්ක් මතක් කරන්න ඇතියවෙනවා මහිතන්නේ ඒ සතුට පනිවිඩේ ම මතක් කරනට වැඩිය බහන්සේම මතක් කිරීම හොඳයි කියලා හිතනා මොකද. ර්ෂ ගනාවක් තිස්සේ නැතෙෆිම් රේඩියෝබ ජාතිය නාලිකාව සමගින් නත්වල් බැඳගෙන. අපේ හාමුදුරෝ සිදුකරන ලබන ඕනෑම ශාසනික අගමික සේවාවකට නිරන්තරයෙන්ම නෙත් අහන ලෝවටා සිට සැදැහවත් ඔබ තමයි ශක්තිය එක්කාසු කළේ. එනිසාවෙන් තමයි කෙතරම් අපහසුකම්මාවත් ඒ අපහසුකම් දුරලාගෙන, ේ හමුදුරන් වහන්සේගේ නැත්නම් අති පූචනීය ගලිගම මේ ජනදී ප හමුදුරන් වහන්සේගේ ශාසනික සේවාාව ඉදිරියට රැගෙන එන්නට හැකියාව ලැබුණේ ප්‍රියාත්ම කරන්නට හැකියාව ලැබුණ. හොරන දික්හේන පුර පිහිටි සීලස්වාරණ ගිලන් භික්‍ෂ මධ්‍යස්ථානී ඉට පස්සේ නිර්මාණය කරන්නට යෙදු බක්කුල සෑය මේ සියල්ලු කටිකුතු සිද්ධ කරන්නට හැකියාව ලැබුණ ඔබේශක්තිය නිසා. අප හාමුදුරනේ අපි මුලින්ම සතුට පනිවිඩිය මතක් කරලා ඉන්න අනතුරුව ඔබෝහන්සේට මේ ශාස්සනක ගමනට ශක්තිය ඌූ සේල දෙනාට පින් පෙත් අදවසේදී තනමෝදන් කරමු. හැතරම දර්ශන මංහිතන අපි කලින් සාකච්ඡා දෙකේ දි දනුවත් කරා වගේ අපි සමාජ මාධ්‍ය සේහරි. අපි අපේ බණහන සැදහැවතුන්ට දැනුවත් කරා බක්කුල මහා සෑය සම්බුද්ධ ශාසනයට පූජා කරාට පසුව තුන්්‍යයම් රාත්‍රියයක් පුරා, ඒ ක්කුල මහා සෑය ආලෝකමත්ව තැබීම පිණිස. අපි සෝල පව පද්ධතියක් මෙසූරිය පැනල පද්ධතියක් ඒ භූමියට සකස් කරන්න ඒ වැවෙන මුදල ඇස්තිමේන්තු අපි යම්ිනිවිධභාවයකින් අපි සැදැවතුට දැනුම්දුන්න. ඇත්තටම අපිට ඉතාමත් අඩු පිරිවැයක් යටතේ ඔවුන් ඒ ඒ සූරිය පැනලොවලට පමණක් වන වියදම ධර්මින් කිලෝටතිහක පද්ධතියක් පලවෙනි අදේයට යටත අපි බක්කුල මහාසෑය ඇතුළු ඒ. මලුව සෑ මළුව චෛත්‍යය ඒ භූමි ආලෝකොමත්කිරීම සඳහා ලක්ෂ තිස් පහක වගේ මුදලක්තම අපි වැෑ වෙනවා කියලාවුන් ඇස්තමින්තුකරේ මේ වෙනක කොටේ මුදල අපිට සම්පූර්ණය ලැබිලා තිනවා තින් නිසා දරශි සැවතුන්ට පින් අනමෝදාන් කන අපිට ගඋදව්කරපු ආදාාරකරපු ය මුදලකින් ංචි මුදලකින් හරි ආධරපකාරකරපු, කෙනෙක්කින් අන සූරේ පැනල පද තිය වෙනුවෙන්. බක්කුල මහා සෑයේ. යම් ාත්‍රියය ආලෝකමත්කිරීම් පිණිස යාලෝක පද්ධතිය වෙනුවෙන් ඒ මුදල සම්පූර්ණ ද මේ සතිය ඒ කටයිතු කරනවා. ලබනු සතිය වෙනකොට අපි ඒ සූරය පැනල පද්ධතිය සම්පර්ණයෙන් සවි කරලා අවසන්කරනවා පලවෙනි අදීර යටතේ. ඊට පස්සෙේ අපි සැලසුම් කරල තියෙනවා තව ටික කාලෙකට පස වූ දර්ශන දැම්බනමේ අපි ගිලාම්බික්සුන් වහන්සේ ඉන්න ගිල ගොඩ නැගල්ල සහ ඉතිරි කොටස වෙනුවෙන් අපි තවසූරය පැනල පද්ධතියක් ස්ථාපිත කරන්න. මොකද දිනෙන් දින වැඩිවෙන මේ විදුලිබිල සහ මේ සියල්ලත් එක් අපේ ආයතන පවත්වාගෙන ම සහ අපි කාටත් මහිතන අමාරුකාලයක් තින් ඒ වෙනුවෙන් අප ඉදිරියේ ගැන දැනුවත් කරන්න. ඒ වගේම දර්ශන අපේ බණහන සැතුට අප දැනුවත් ො දන්නව බක්කුල මහසයි බොහෝ කොටස් දැන් අවසානයි. තව බක්කුල මහන්සෑයේ අවසානය ඉතිරිවෙලා තිය කොත් වහන්සේ තැන්පත් කළ චූඩාමා නික්ක තැපත් කරලා. චෛත්‍යයේ දැන් පහුගේ මාස ගාන ඇතිවෙච්ච හා දහාරානිිපාත විටිින් විට ඇතිවෙච් වර්සාාව නිසා අපිට හරියට තීන්තා ලේප කරගන්න බැරිවුුණ පේයම් කොටසක පමණයි තීන්තා ලේප කිරීමම් කටුතු කරේ දැන් වර්සාාව ගොඩක් අඩුවේගෙන ගිය නිසා. අපි චෛත්‍යයේ තීන්තා ලේප කිරීම් ඒ තියන පිළිම නිර්මාණවල තීන්තා ලේප කිරීම් වගේම කොත්වහන්සේකි ප්‍රධාන කොත් වහන්සේගේ ්‍රණන්නාලේප කිරිම විතන රන්නාලේප කිරීම කට මේ රත්රංගානව නෙමෙයි. ඒ නිසා. අපි ගොල්ප පෙන්න්් එක මයි සිදු කරන්නේ. ඒ කරලා ගොත් වහන්සේට චුඩාමානිකේ පළඳවල සම්පූර්ණෙන් චෛත්‍යයේ කටයිතු සියල් අවසන් කරන කටයිතු වෙනෙන් අපි මේ දිනවල. අපි ඉදිරි සතිය වෙනොට ඒ කටයිතු ආරම්භ කරනවා ඉතින් සැදහැවතුන්ට අපි සිහි පත්ක නොබට පුළුවන්ති ඉන්තවලින් ඊලංඟට කොත්වහන්සේගේ ඒ ගෝල්පේන් කිරීම කටයිුතු චුඩාමානික සවිකිරීම සහ චෛත්‍යයේ ඒ නිර්මාණ කටයිතු අවසන් අධීරේ පවතින ඒ කටයිතු වෙනෙන් ඔබට බක්පුල මහන් සෑ වෙනුවෙන්. ඒ තීන්තාලෙප කිරින්ටයිුතු අදිය වෙනුවෙන්. ඔබට ඔබේ ශක්ති පමණින් උපකාර කරන්න පුලුවන්කම තියෙනවා. ඒ කාරණයත් ඔබට සිහිපත් කරනවා එහමයි මඳයිය එස නම් අපේ ඇසැදැහවත් සේලු දෙනාට අරාධනා කරනවා සිහිපත් කරනවා. බක්කුල මහා සෑයේ වර්ණගැන්වීම සහ කොත්වහන්සේගේ රන්වන්වර්ණ ගැන්වීම වෙනුවෙන්. ඔබේ මුූල්ලිමය දායකත්වය එක් අසු කරන්නට පුළුවන් කමක් තිබෙනවා බැංකු දෙකක් තිබෙන ලංකා බැංකුව සහම්පත් ැංකුව. ලින්ම සහිපත් කරන්නම් ලංකාබැංක්කවේ ගිනුම් අංකගේ ලංකාබැක්කුවේ අගනෝරෂාකාවේ බක්කුල සෑයනමින් තමයි ගිනම තියෙන්නේෙ ලංකාබැංක්වේ අගනුරශාකාවේ බක්කුල සෑනමින් තම ගිනු අංකේ තියනන්නේ මෙ මේකයි ගිනුම් අංකය අසුවයි දහයයි දාහතයි හැත්තැ තුන අසුවයි දහයයි දාහතයි හැත්තෑ තුන ඒවගේම සම්පත් බැංකුවේ අතුරුගිරිය ශාකාවේ බක්කුල සෑ නමින් තියෙන ගිනුමටත් ඔබට ආදාාර බැර කරන්නට පුළුවන්කමක් තිබෙනවා ඒ ගිුම් මංකේ තමයි මේ සිහිපත් කරන්නේ බිදු දෙකයි හැටහතයි හයදාහයි බිදු දෙකයි හැත්තෑ හය. බිදු දෙකයි හැටහතයි හයදාහයි බිදු දෙකයි හැත්තෑ හය තමයි ගිනුම් මංගේේ. වැඩිවිස්තර දැනගන්න තා කරන්න පුළුවන් දුරකත නංකීමේ ආකාරයෙන් සීපත් කරනවා බිින්දු ඇති හතරයි. දෙසේ විසි හයයි හැත්තෑ හතරයි අසූ අට. බිඩුව ඇති සතරයි දෙසේ විසි හයයි හැත්තෑ හතරයි. අසූ අටට තමයි දුරකතනාන්ගේේ මේ දුරකතනාකට කතාබාහ කරලා වැඩිවිස්තර දැනගන්න පුළුවන්කමක් තිබෙනවා ඉතින් නෑ සූර්ිය පැනල පද්ධතියේ දෙවනා දීරයේ වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොත් වෙන මුහොතේ මේයාකායෙන්ම අපි ඔබෝ දැනුවත් කරන්න බලාපොත්තුවක් තිබෙනවා. ඒ සියල්ලුසිහිපත් කිරීම් සමගින් අදත් සඳුදා නෙතෙෆෙම් ධර්ම දේශනාවත් ධර්ම සාකච්ඡාවත් පැවැත්වම් සඳහා වැඩමවන්නට යෙදනු, හොරන දෙක්හේන පුර සීලසවාරන ගෙලන් භික්‍ෂ මධ්‍යස්ථානයේ අනුශාසක, අති පූචනීය ගලිගමයේ ඥානදීපාපය හාමුදුරුවන් වහන්සේට අපික් කවුරුත් හයියෙන් හඩනගා සාදු හඬක් පවත්තුමින්, නිදුක්खනීරෝගී සුව්චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියයා. ර්න ඒ ප්‍රාර්ථනාවේ ආකාරයෙන්ම සිද්ධ කරන ගමන් නෙත් අහන ජාතියනාලිකාව සමගෙන් එන්න සැදහවත් සියලු දෙනාට අපිසහි පත් කරනවා. දුරතු පුර පසුරොස්ක පෝදා නැතිෆෙම් රේඩියෝවේ සේත පූජා සජීවී වැඩසටහන පවත්වුණු ලබන්නේ. ඇතිපූචනීය බෝධිමල්ුවේ සංගහනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාස්සකත්වේ යටතේ ශාසනිික සේවාවන් සිද්ධ කරන නාරම්මල මැටියගැෙනී රාජකුමාර වයන වයම් ශ්‍රී සද්ජය දහම් නිකේතනයේදී. ඉතින් අපිට මේ විහාරස්ථානයේ දී ස්වත පූජා සජීවී වැඩසටහන සිද්ධ කරන්න කියලා ආරාධනා කරලේ පුරණෑගල පිහිටි ඉමයා සහ මිහිසර කියන විදේශ රැකයා ආයතන ආරාධනාවට අනුව තමයි අප දුරතුපුර පසළොසක පොහෝදිනිය පින්කම්මලාාව සිද්ධ කරන්නේ. තින් මැටියගැනී රාජකුමාර ඔයන වයම් ශ්‍රී සද්්‍යාය දහම් නිකතන ඉදි කරන්නට යෙදුුණු චෛතරාජාණන් වහන්සේ සහ විහරමන්දිරය ඇතුළොක්. සියලු විහාරාරංග සඟසතු කොට පූජා කිීම නැත්නම් සම්බුද ශාසනයට පූජා කර වසරක් පකිිරීමි මිත්තයෙන් තමයි සියලු පින් කටයුතු ආරම්භ කරන්නේ පවත්වන්නේ ජනවාරි විසිද් දෙවනදා. මේ පින්කම්මලා වා රම්ඹභවනවා ජනවාරි විසි අටවනදා තමයි පින්කම්මාලාව නිමාවට පත්වන්නේ. ජනවාරි විසිද් දෙවනදා ඇති පූජනීය ගරාන්දුුකෝට්ටේ රිසි සීවලස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවත් ජනවාරි විසිත්තුන් වනදා ඇති පූජනීය අඩ ගෙදර සාරාණන්ද ස්වාමීන් වහසේගේ ධර්මදේශනාවත් ජනවාරි විසිේ හතරවනදා ති පූජනීය කෝරලයා ගම සරණ තිස්සස්වාමින්න් වහන්සේගේ ධර්මදේශනාවත් ජනවාරි විසි පස්වනදා උදැස්සන හයට අපි ශේත පූජා සජීවී වැඩටහන ආරම්භ වනවා. දවසපුරාම මේ පින් කම්මාලාව පැවැත්වෙන අතර සේත පූජා උදෑසන ධර්ම දේශනාව සඳහා මෙවර වැඩමවීම සිද්ධ වන්නේ අති පූජනී වතුරකුම්රේ ධහමරත ස්වාමින්න් වහන්ේ නැත්නම් ඔබ කවරුත් දන්න නෙල්ලිගලා පේ හාමුදුරුවන් වහන්සේ. දැසන නමයයි පහලවට සේත පූජා ධර්ම සාකච්ඡාව සඳහද නෙල්ලිගලා හමුදුරුවන් වහන්සේගේ වැඩවීම සිද්ධ වනවා එන්න අනතුරුව, ව එක කොළහට දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා වැඩමවීම සිද්ධ වන්නේ, පූජ්ජපාද මැටි බැබියයේ සීලානන්ද ස්වාමින් වහන්සේ. පසුරු දෙකට දවල් දර්මදේශනාව පැවැත්වීම සඳහා පූජපාද මැදවල සරණපාල ස්වාමින්න් වහන්සේ වැඩම වන අතර, පස්සුරු හතරට සවස ධර්ම දේශනාාව පැවැත්වීම සඳහා අති පූජනය බෝධිමල් වේ සංගහනන්ද ස්වාමින්න් වහන්සේගේ වැඩමවීම සිද්ධ වනවා. පසරු පහහිත් තිහට අශිරවාද පහන් කන්ද බෝධි පූජාාව පැවැත්වීම සඳහා. ජ පාද මදිිරියේ පුං්සාරස්වාමීන් වහන්සේ වැඩම වන අතර. රාත්‍රී හත ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය ලේනව මංගල ස්වාමීන් වහන්සේ. රාත්‍රී අටට අශිරවාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වනවා එනිසා සුදු පිරිසයක් ගිතෙල් පහන පහන දල්න්නට යමක් සූදානම් කරගෙන. රතුපුර පසලොසක පෝදා මැටියගෙනේ රාජකුමාර වයන වයම ශ්‍රී සත්ධ්‍යජය දහම් නිිකේතනයටට පැමිණෙන්නි කෙලාරාධනා කරනවා. එතු මූවාශිරවාද ගිතෙල් මහා පහන් පූජාව පවත්තුුණු ලබන්නේ අති පූජනීය ගනයකන්දේ චන්දරතන ස්වාමීන් වහන්සේ.ඉන්න අනතුරුව ජනවාරි විසි හය වනදා අති පූජනය මාතර මහින්ද ස්වාමීින්න් වහන්සේගේ ධර්ම දේශනාවත්. ජනවාරි විසි හත්වොනදා සරෝරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාවත් ජනවාරි විසි අට වනදා, උදසන පවත්වන මහා සංගගත දක්ෂණාවත් පවත්වා මේ පින්කම්මාලාව නිමාවට පත්වනවා ඒ පින්කම්මාලාව සමගෙන් එක්කා සුවන්න පැමිණෙන්න්න කියේල් ආරාධනා කරන වච්චනවාරි විසිද වනදාසිට විසි අටවනි දින දක්වා නාරම්මල මැටියගැනේ රජකුමාර උයන වයම ශ්‍රී සත්්ජය දහම් නිකේතනේ වෙත සෑමදිනිකමරාත්‍රී හතට ධර්ම දේශනාවන් පැවැත්වෙනවා එවගේම පස්සවරු පහහි්‍යහට අට විසි බුද්ධ පූචාමය පුුණ්්‍ය කර්මය පැවැත්වෙනවා. සියල්ලු පින් කටයුතු සමගින් එක්වන්න සුදුවතින් සැරසී විහාරස්ථානයට පැමිණෙන්න කිය ආරාධනාව සමගින් අපි අද සමුගන්නයි සූදා නම් වන්නේ සූදායිරාත්‍රයක්. ඔබට තිරුවන් සරණයි.